मनुज MNW කියන්නේ ඔයා කවුරුද? එයා නම. දැන් මයික් එක ඔන් එකේ තියෙන්නේ. හැබැයි කතා කරන්න වැඩේ තියෙන්නේ යාගේ මයික් අනේ අර ඔන්ලයින් වල සවුන්ඩ් ඔන් ඔෆ් කරාම ඒ කතන්දරේ තියෙන්නේ. රයිට් එනිවේ. එතකොට අපේ සුසිල්. සුසිල් ඔයාට ඇහෙනව නේද? ඇහෙනද සුසිල්? ඇහෙනද? It's not clear. Right anyway. එතකොට මෙහෙමයි දැන් අපේ තුන් දෙනා ඉන්නේ මට ප්‍රශ්නයක් නැහැ මම රෑ 11 මාර වෙනකම් වැඩේ යන්න කැමතියි ඔයාලා කැමතියි වැඩේට ඔව්ද මට ඇහෙන්නේ නැහැ මම පොලෝ මට ඇහෙන්නේ නැහැ බැට්ටෝ අයියෙන් කතා කරමු ඈ මේ අපිටින් වැඩේ පටන් ගමුනේ සර් ගිය මාසේ රෙකෝඩින් ටික බලන්න පුළුවන්ද ආ ශිහානි පොඩි කරදරයක් තියෙනවා මුගදරේ ප්‍රශ්න කි. මම ගිය මාසේ ඇත්තටම පන්ති කරේම නෑ මම. පෙබරවාරි මාසේ පන්ති කරේම නෑ මම. මොකද මම කොවිඩ් පොසිටිව් වුණානේ. කොවිඩ් පොසිටිව් වෙච්ච නිසා පන්ති තුනක් එකයිද කොහෙද කරේ මට මතක විදියට. ඊට පස්සේ කොහොම හරි රෙකෝඩ් කරෙත් නෑ මට මතක විදියට ක්ලාස් එක. එතකොට ක්ලාස් එකේ පොඩි පොඩි අවුල් ආවා. ඒ නිසා වීඩියෝ නැති වෙයි බොහෝ වෙලා. එතකොට ගිය සතියේ ගිය මාසේ මම කරේ නෑ. ඒ නිසා ප්‍රශ්නෙුත් නෑ. ඊළඟට දැන් මෙහෙමයි මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවා දැන් ඕගොල්ලන්ට මේ මාසෙේ විභාගෙ මේ මාසෙේ විභාග දැන් අපි රෑ 11 මාර වෙනකන් නිදිවරන් ඩොට් 2 මම නම් ඔට් මම ඕකේ ඕගොල්ලෝ මට තුන් දෙනා හොඳට බැදී හැබැයි මෙහෙමයි ඕගොල්ලොන්ට පුළුවන් නම් මයික් එක ඔන් කරගෙන ඕනේ වගේ ප්‍රශ්න ඩිස්කෂන් එකක් දැන් මට පහු දවසක දැන් මොකද මම හෝල් ක්ලාසස් පටන් ගත්තානේ මේ හෝල් ක්ලාසස් පටන් ගත්තාම හෝල් වලට ළමයි ටික එන නිසා ඔන්ලයින් එකට ලොග් වෙන්නේ ඒක තමයි ඇත්ත කාරණා මොද මගේ හෝල් ක්ලාසස් වල ඉන්න කොහේ තමයි ගොඩක් ක්ලාස් එකේ ඉදී. එතකොට ඒගොල්ලෝ හෝල් ක්ලාසස් පටන් ගත්තම අකුරස්සේ මම ක්ලාස් කරන්නේ. තව කවුද ලොග් වුණා. රයිට්. එනිවේ. එතකොට ඒ නිසා හෝල් ක්ලාසස් වල ඉන්න නිසා ඒගොල්ලෝ ඔන්ලයින් එකට ජොයින් වෙන්නේ නැහැ. ඉතින් ඔන්ලයින් එකට ජොයින් නොවුනට මට ඔන්ලයින් එක මම අතර කරලා නැහැ. ඔන්ලයින් එක පෞද්ගලික කාලේ ක්‍රියාත්මක නොවුනේ මම කොවිඩ් 19 පොසිටිව් වෙලා ටිකක් අමාරු වෙච්ච නිසා රෑ ඉලිවරන්නත් බැහැ. අයිතික ලොකුවටම වුණා. ඒ ප්‍රශ්නේ නිසා රයිට් දැන් මට ප්‍රශ්නයක් නැහැ ලාවට ගැස්ස දෙනවා එනවනේ ගැස්ස මම ඉතර නොසකා හරලා දිනවා මොකද ඔබ එඩ්වින් මම වැඩ කරන්න ඕකේ රැණි වරාගෙන ඕන විලාක මොකද මම කොම නිදි වර්ධිත පුද්ගලෙක් මට නිදි මරණ එක මහා ප්‍රශ්නයක් නෙවෙයි රයිට් එනිවේ එතකොට මට මේම කාරණාවක් තියෙනවා දැන් මගේ නොකෙරළු පාඩම් දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් අපි ගත්තම PN සංදිලායේ පාඩම ඊළඟට ජෛව ගෝලයේ කියන පාඩමේ කොටස් ටිකක් කොටස සාකච්ඡා කරන්න තියෙනවා චුම්බක පාඩම අත්‍යවශ්‍ය කොටස සාකච්ඡා කරගෙන මට තව ටිකක් තියෙනවා චුම්බක පාඩමේ ඩයිනමෝ කතන්දරේ තියෙනවා ඩයිනමෝ කියන්නේ මේ පරිණාමක ටික ට්‍රාන්ස්ෆෝමර්ස් කතා කරන්නේ රයිට් ඊළඟට මොමලර් ප්‍රජනනයේ පාඩම කරලා තිබුණේ රයිට් 10 වසරේ මට මතක විදිහ හෝල් ක්ලාස් එකේ රයිට් එනි අබල් මට මේ දවස් ටික හොඳටම ප්‍රමාණවත් ඔයගොල්ලන්ගේ ඔන්ලයින් ක්ලාස් එක කරගෙන යන්න ප්‍රශ්නයක් නැහැ මගේ වැඩසටහන මම කරලා තියෙනවා මාර්තු මාසෙ දිනව අප්‍රේල් මාසෙ දිනව මාස දෙකකින් කාලය දිනව දැන්ට හොඳටම ප්‍රමාණවත් මේ මාස 74ම දිනව ලබන මාස 74ම දිනව අපි වැඩේ කරගෙන යමු රයිට් එනිමි ඕගොල්ලන්ට අමාරුයි අපහසුයි කියලා දැනෙන තැනක් ටච් කරන්න තමයි මම කතා කරන්න කැමති ඔබ ඔබේ අදහසක් මට ඉදිරිපත් කරන්න මම කොයි වගේ දැනත් කතා කරන්න ඕනේ ඔබට මේ වෙනකොට ඔබ දැන් පේපර් කරගෙන යනකොට ඔබට ප්‍රශ්න ඇති කියලා දැන් මොනවද කතා කරන්න මයික් ඔන් කරන්න බය වෙන්න එපා ඕන දෙයක් කියන්න ඕන කමියුනිකේෂන් එකක් අපි කතා කරගෙන යමු. නැත්තම් මම කියන දේ මහගින් ඉන්න නෙමෙයි ඕගොල්ලෝ ඉන්න ඕන. ඕගොල්ලෝ මගෙත් එක්ක දැන් ඇක්ටිව්ලි සහභාගී වෙන්න ඕන සහ අච්චුකොත් හතර ළඟ තියෙන්න ඕන. අච්චුකොත් හතර ළඟ තියෙන්න ඕන. ඒ කියන්නේ 10 වසර දෙකයි 11 වසර දෙකයි. රයිට්. ඕගොල්ලෝ පොත් මේසේ ගාවනේ ඉන්නේ. ඒ නිසා ප්‍රශ්න නැහැ. අච්චුකොත් ටික ළඟට ගන්න එක ප්‍රශ්න නැහැ. පාස් පේපර් පොතත් ළඟට ගන්න. රයිට්. ඊළඟට ඕගොල්ලන්ට තියෙන ගැටළු ප්‍රශ්න මොනවද? දැන් ඕගොල්ලෝ මාත් එක්ක කතා කරන්න. මාත් එක්ක ෆ්‍රෙන්ඩ් වෙන්න ඕන මොකද මේක? ළමයා හරි නේ පොලේ ඉන්නේ. එතකොට ඔය ආයෙත් හතර දිනාගෙන් ප්‍රශ්න හරික කතා බහ කරගෙන අනිත් මේක ගෲප් ක්ලාස් එකක් වගේ.
එනිසා ඕන විවේචනයකට ඕන ඕන අදහසකට ඔට්ටු රයිට් කතා කරන්න මොනවද ඕගොල්ලන්ට දැනගන්න ඕන මම ඕගොල්ලන්ගේ අරමුණක් වෙනුවෙන් වැඩ කරන්න ඉන්නේ රයිට් කියමු ඕන දෙයක් ඔට්ටුයි කතා කරන්න බය වෙන්න එපා මොන 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 වගේ කොටසක්ද මම ඕගොල්ලන්ට කතා කරන්න ඕන ඔව් සුසි රසායනික විද්‍යාව පිළිබඳ රසායන විද්‍යාවේ කොයි කටින් කරද කොයි වගේ දිකටද මවුලේද සුසිල් ඔයා කියන කෙනා මට ඇහෙන්නේ නැහැ බට් ඔයාගේ මයික් කොන් විනෝ මේනෝ චැට් එකට දාන්න බලන්න ඊට පස්සේ අපේ ලොග් වෙලා ඉන්නවා කවුද මේ MNW අයික්‍රම් අයික්‍රම් how about you වික්‍රම් ඔයාට මොනවා හරි දැනගන්න ඕන වුණා විශේෂ කාරණා තියෙනවද බය නැතුව කතා කරන්න පුතේ ඕන දෙයක් මේ වන් දැන් ඉන්නේ ඕගොල්ලොත් එක්ක පේපර් එකක් මම ඩිස්කස් කරන්න ගන්නද පේපර් එක ගන්නද කමක් නැද්ද ඕකේ හා සර් ගුඩ් කොහොමද ශිහානි මම පේපර් එක ස්ක්‍රීන් එකට දානවා දැන් එහෙම රයිට් වෙන අදහස් තියෙනවා නම් ටක් ගාලා කියන්න මොකද ඕගොල්ලෝ කතා කරන දේ තමයි මම මෙතන ප්‍රායෝගිකව කරන්නේ රයිට් එනිවේ එහෙම අවුලක් නැහැ නේ රයිට් सर इलेक्ट्रॉनिक विद्या चुंबक पार में तमाय होना आ राइट ओके अरे ना सर कारण टेक गया है आलू तांड वो होना है नहीं ना सेपेड की लान तमाय थी राइट तारा है ना इधर नहीं का मोड़ा आधे किया ने आपने ना देखिए नहीं कि ना मुझे कारण टेक कपाल नहीं है मुझे मामा इन्हें बाला प्रदेश से महाराजा नांगे बाला हुआ किट्टू मांग इन ඉතින් ඒ නිසා මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද මේ අපිට කරන්ට් එක කපන්නේ නැහැ රයිට් එනිවේ හරි අපි අමුකෝ මෙන්න මෙහෙම ප්‍රශ්නයකට රයිට් මෙන්න මේක රසායන විද්‍යාවට ඔට්ටුයි රයිට් රසායන විද්‍යාවට ඕකේ ඔය ප්‍රශ්න අපි ඔහොම යමුකෝ පාඩම ඒ ඔයගොල්ලන්ට ඒ අතරතුර ප්‍රශ්න මොනවා හරි දිනවනම් ගැටුම් දිනවනම් කතා කරමු නේද දැන් මට ඔන්න ඕකේ රයිට් ඕගොල්ලෝ අපි කතා කරොත් ඕගොල්ලන්ට තියෙන රසායන විද්‍යාවේ පාඩමක් තමයි පුතේ දැන් ඔය තියේ 36 වෙනි ප්‍රශ්නෙට උත්තරේ කාට හරි කියන්න පුළුවන්ද 36 වෙනි ප්‍රශ්නෙට 36 වෙනි ප්‍රශ්නෙට 36 වෙනි ප්‍රශ්නෙට උත්තර මොනවාද චැට් එකට දාන්න ක්ලෝරයිඩ් අයනෙහි අඩංගු ප්‍රෝටෝන ගණන කීයද ක්ලෝරයිඩ් අයනෙහි අඩංගු ප්‍රෝටෝන ගණන කීයද දැන් කොහමද ඕක හොයන්නේ රයිට් මයි ෆ්‍රෙන්ඩ් මෙහෙමයි හොඳට අහගෙන ඉන්න සහ බලාගෙන ඉන්න මෙන්න මේකයි කාරණා හොඳේ දැන් ඕගොල්ලෝ මතක තියා ගන්න ඕන මෙන්න මේක සාමාන්‍යයෙන් අයන තියෙනවනේ අයන වර්ග දෙකයි අයන වර්ග දෙකයි එකක් තමයි පුතේ ධන අයන අනිත් එක තමයි බැටෝ ඍණ අයන ඍණ අයන හරිද මේව ඔයගොල්ලෝ ෂෝට් ටර්ම් එකෙන් දාගන්න ස්ක්‍රීන්ෂොට් ගහද්දි කමන්නම් මම නැති වෙනවා හරි නැත්නම් මමත් මේක කරන් ඉදීවි එතකොට හරියට ඇත රයිට් ධන අයන කියලා කියන්නේ අපි ඒවට කියනවා පුතේ මොනවද කැට අයන කියලා කියනවා කැට අයන සාමාන්‍යයෙන් ලෝහ පරමාණු ධන අයන හද ලෝහ පරමාණු ධන අයන කිසියම් පරමාණුවක් දැන් අපි ගත්තොත් පොටෑසියම් ගනිමු පොටෑසියම් පොටෑසියම් ගේ පුතේ පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි දෙවෙනි කවචයේ 8යි තුන්වෙනි කවචයේ 8යි නේද හතරවෙනි කවචයේ 1යි නේ කොහමනේ තියෙන්නේ එයා 1000 මේ අන්තිම කවචයේ ඉන්නේ නේ හරි එතකොට දැන් පොටෑසියම් අපි ගත්තාම පුතේ මේ පොටෑසියම් ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තම 2යි 8යි 8යි 1 නේ රයිට් එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද ඉලෙක්ට්‍රෝන තියෙනවා පුතේ 19යි නේ ඉලෙක්ට්‍රෝන 19යි එතකොට මෙයාගේ ප්‍රෝටෝනත් 19යි මතක තියාගන්න ඉලෙක්ට්‍රෝන 19යි ප්‍රෝටෝන 19යි සාමාන්‍යයෙන් මෙයා අයනයක් බවට පත් වෙනවා කියන්නේ පොටෑසියම් ධන අයනයක් බවට අයනයක් බවට අයනයක් බවට පත් වෙනවා කියන්නේ මෙයාගේ පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි දෙවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 8යි තුන්වෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 8යි අවසාන කවචයේ තිබුණු ඉලෙක්ට්‍රෝන එයා 50ද දැන් එතකොට මෙතන ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ ආරෝපණනි ප්‍රෝටෝන කියන්නේ ධන ආරෝපණ දැන් එතකොට ඉවත් උනේ කවුද ඉවත් උනේ ඉලෙක්ට්‍රෝනික ඉලෙක්ට්‍රෝනය එතකොට පුතේ
මෙයගේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයක් වෙනවද 18 වෙනවා ප්‍රෝටෝන සංඛ්‍යාව කීයක් වෙනවද 19යි ප්‍රෝටෝන ඉවත්ුනේ නැහැනේ මොලේ එතකොට මෙයගේ වැඩි මොන ආරෝපණද ධන ආරෝපණ ඒ නිසා මෙයාට අපි කියනවා ධන ආයනයක් කියලා ධන ආයනයක් ධන ආයනයක් ප්‍රෝටෝන සංඛ්‍යාව වැඩිපුර තියෙන නිසා දැන් ක්ලෝරීන් ගේ කතාව නෙමෙයි ක්ලෝරීන් ගත්තාම එයාගේ පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි දෙවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 8යි මොලේ අන්තිම කවචයේ ඉලෙක්ට්‍රෝන 7යි එතකොට මෙයා ඉලෙක්ට්‍රෝනයක් මදි ඉලෙක්ට්‍රෝනයක් ඌණයි එතකොට පුතේ මෙන්න මෙයා ඉලෙක්ට්‍රෝනයක් මොකද කරන්නේ එකතු කර ගන්නවා එතකොට ෆස්ට් රෝ එකේ සෙකන්ඩ් ආ දෙකයි සෙකන්ඩ් එකේ 8 තුන්වෙනි එකේ 8 වෙනවා මෙයාගේ හීටියා පළවෙනි කවචයේ 10 එතකොට ඉලෙක්ට්‍රෝන 17යි ඊළඟට මෙයාගේ ප්‍රෝටෝන අපි ගත්තාම 17යි ඊට පස්සේ මුගේ ඉලෙක්ට්‍රෝනයක් එකතු වුණා ඒ නිසා ඉලෙක්ට්‍රෝන සමානයි 18 වෙනවා ප්‍රෝටෝන සමානයි 17 වෙනවා මෙයාගේ ඍණ ආරෝපණ වැඩි වෙච්ච නිසා මෙයාට අපි කියනවා ඍණ අයනයක් කියලා ඍණ අයනයක් කියලා ඍණ අයනයක් එතකොට ධන අයන කියන්නේ ඉලෙක්ට්‍රෝන පිටකරන ඒවා ඍණ අයන කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න ඒවා එතකොට මුතේ දැන් අපි ගත්තාම ක්ලෝරයිඩ් වල ඉලෙක්ට්‍රොනික වින්‍යාසය අපි ගත්තාම හොඳට මතක තියාගන්න ඉලෙක්ට්‍රෝන 10 රයිට් එතකොට ඊගාව කාරණා දැන් අපි ගත්තාම මෙන්න මේක මතක තියාගන්න ධන නම් ඉලෙක්ට්‍රෝන ඉවත් කරනවා ඍණ නම් ඉලෙක්ට්‍රෝන ලබා ගන්න තියෙන සංඛ්‍යාව එකක් එකතු කරන්න ඔය විභාග ප්‍රශ්න මේ පේපර් එකක් මම ඔය දාලා තියෙන්නේ. එතකොට ඊගාව කාරණා. තව එකක්. විභාගෙන අහනවා මෙන්න මෙහෙම. හරිද? දැන් මේකට මේක බේර ගන්න ඕන ඕගොල්ලෝ ආවර්තිතාව වගුවත් වෙනවා. ආවර්තිතාව වගුවත් වෙනවා. ආවර්තාවගේ හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරීන්, නියෝන්. හරිද? හොඳට මතක තියාගන්න හීලියම් නියෝන් සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරීන් ආගන් පොටෑසියම් කැල්සියම් විභාගෙන් අහනවා මෙන්න මෙහෙම එකක් පොටෑසියම් ධන දෙනවා පොටෑසියම් ධන අයනයට පොටෑසියම් ධන අයනයට සමාන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ඇත්තේ කියලා එක දෙනවා අපිට කවුද ලිතියම් දෙක දෙනවා කවුද අපිට ෆොස්ෆරස් තුන දෙනවා අපිට කවුද ආගන් රයිට් ඊළඟට හතර දෙනවා අපිට කවුද මැග්නීසියම් දැන් ඔන්න ඔය අතරින් අපිට උත්තරේ මොකක්ද දැන් මෙන්න මේ ප්‍රශ්නේ සලකා බලමු පොටෑසියම් ධන අයනයට සමාන මේ මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඇත්තේ කියලා එතකොට දැන් කොහොමද මේක බේරගන්නේ රයිට් අපේ වික්‍රම් ඉන්නවද වික්‍රම් ගියාද රයිට් එනි අපහ එතකොට මේකේ උත්තර මොනවද මේකේ උත්තර මොනවද වික්‍රම්ට කලින් දැන් හැංගිවනේ නේද රයිට් ආග රයිට් ආග අන්න හරි වෙරි ගුඩ් එතකොට පුතේ දැන් මේක ගත්තේ කොහොමද හරිද අපේ වික්‍රම්ට කරන්ට් එක නැහැ රයිට් එනි මෙන්න මෙහෙමයි ධන වුණොත් හොඳේ හොඳට මතක තියාගන්න මෙන්න මේකයි මතක තියාගන්න මම මේ ආවර්තාවකම ඇඳලම පෙන්නුවේ මේකයි මේක තමයි ෂෝට් ටර්ම් එක විභාගයේදී ඕගොල්ලන්ට දෙසරයක් තුන්සරයක් හිතන්න දෙයක් නැහැ. මේක හරියට ගණිත ක්‍රමයක් වගේ. හරිද? මේකෙදී ඕගොල්ලෝ කල්පනා කරන්න දැන් ධන අයන නම් පිටිපස්සට යන්න. ධන අයනයක් නම් ගොඩ නැගෙන්නේ ආවර්තිතාවේ පිටිපස්සට යන්න. ඍණ අයනයක් නම් ඉදිරියට යන්න. ඍණ අයනයක් නම් ඉදිරියට යන්න. ඒක හොඳට මතක තියාගන්න. දැන් ඔන්න අපිට කියලා තියෙන්නේ පොටෑසියම් ධන නේ මොනේ? පොටෑසියම් ධන 1. එහෙමනම් ධන 1 නම් 1යි යන්න ඕන පිටිපස්සේ. ධන 2 නම් 2ක් පිටිපස්සට යන්න ඕන. එතකොට ධන 1ක් නිසා යන්නේ කාර්ගාවට ආගෙන ගන්න. ආයි කතා කරන්න යන්නේ ආගන්නේ උත්තරේ ආග. එච්චරයි. දැන් එහෙමනම් මම කියනවා මෙතන මෙන්න මෙයාගේ. හරිද? අපිට කියනවා S ඍණ 2. S ඍණ 2ට සමාන වන්නේ කවුද කියලා. හරිද? මෙතෙන්ට මෙයා මොකද? මෙතන S ඍණ 2 කියලා දුන්නා නේද? S ඍණ 2. හරි දැන් කවුද කියලා බලන්න. දැන් කවුද? බයනතු කතා කරන්න. ඈ? බයනතු කතා කරන්න. මනුජ කොහමද ඔයා ගොඩක් දවසක ගිය සතියේ හිටියා නේද බට්ටෝ? ඔව් සර් ගිය සතියේ හිටියා. පරක්කු වෙලස ගන්න. පරක්කුනේ පොඩ්ඩක්. ලින්ක් එක ආවේ පරක්කු වෙලස බත් එක හයිද ඊට පස්සේ පරක්කුණා. එහෙමද කොල්ලෝ? හරි. එනිවේ දැන් මට ටිකක් හොඳයි මුදේ හොඳයි. මම පොසිටිව් වුණාට මම දැන් ටිකක් ඕකේ. මගේ දැන් නිරෝධායන කාල සීමාවෙන් ඉවරයි. මට දැන් අර DFT පන්ති කරගන්නම් බැරි වුණානේ.
उत्तर ඇලුමිනියම් ධන තුන. එතකොට අපිට ගන්න වෙන්නේ අවුද? ඇලුමිනියම් ධන තුන කිව්වම sorry ඇලුමිනියම් ධන තුන කිව්වම මොනවද එනවා? සෝඩියම් වෙනවා. මෙතන නියෝන් වෙනවා. හරි. දැන් එනකොට කියන්න බලන්න මොකක්ද උත්තරේ? ඇලුමිනියම් ධන තුන කියන්නේ. ඇලුමිනියම් ධන තුන. ඇලුමිනියම් ධන තුන. මං කිව්වා පිටිපස්සට කීයක් යන්න ඕනේ? පිටිපස්සට ධන නම් පිටිපස්ස. නියෝන්. නියෝන්. නියෝන් මින්‍යාසේ ආරම්භය. දැන් ඔක හැමෝටම තේරුණාද හැමෝටම තේරුණාද ඕගොල්ලෝ ওই ෂෝට් ෆෝම් එක පාවිච්චි කරන්න හොඳේ ෂෝට් ෆෝම් ඒ කියන්නේ පොඩි කෙයි කටි කටි ක්‍රමවේදය පාවිච්චි කරා right anyway my friend ඕක නෙමෙයි මගේ ප්‍රශ්නේ උත්තරේ 36 වෙනි ප්‍රශ්නේ අපි මේ සාකච්ඡා කරන්නේ මේ 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 මනුජය හරිද මනුජය 36 වෙනි ප්‍රශ්නේට දැන් ක්ලෝරයිඩ් අයනිය ප්‍රෝටෝන ගණන කීයද කියලා අහන්න ප්‍රෝටෝන ගණන අහන්න ඉහැද ප්‍රෝටෝන ගණන වෙනස් වෙන්නේ නැහැ නේ පොඩි ඉලෙක්ට්‍රෝන ගණන කී इलेक्ट्रॉन गणना 18 है प्रोटॉन गणना 18 है प्रोटॉन गणना 18 है एक වෙනස් වෙන්නේ නැහැ එතකොට 35 කියලා දෙන්නේ මොකද්ද 35 කියලා දෙන්නේ පුතේ ස්කන්ධ ක්‍රමාංකය හරි දැන් ඔන්න මට තියෙන ඊළඟ ප්‍රශ්නේ මෙන්න මේක 37 වෙනි ප්‍රශ්නේට කවුරු හරි කියන්න පුළුවන්ද කාට හරි මොනවද 37 වෙනි ප්‍රශ්නේ උත්තරේ මොකද්ද චැට් එකට හරි දාන්න ඕන කතා කරන්න බය වෙන්න එපා දැන් මොකද ඔයගොල්ලෝ කීප දෙනා ඉන්නේ පොඩි चैट के दान बना मुकाद उत्तर को हमें तो गाने हो ये 37 नहीं प्रश्न है देंगे वही बागे प्रश्न है पुत्र विभाग ना हो मुकाद कराने शिहानी मुकाद उत्तर है पुत्र 37 नहीं प्रश्न है बायें तो कता करने पड़े मातकने ऐसे ही आते हैं कि मातकने यहाँ तो है ठीक हरी वेरी गुड सुशील वो यार मातकने तो पेटो देंगे गोड़ा कायदा उन्होंने केस के बिना थी ना मुकाद दान वाले में शिहानी देंगे आरे आपे इन्ने में गोल लो में आपे हिरुशिना හිරුෂිලා දැන් හෝල් ක්ලාස් එකේ දැන් ওই මවුලේට වෙනම පාඩමක් දා වෙනම මේකක් දා. ඉතින් දැන් මම ගෑරංගල ආයතනෙට එන්නේ නැහැ බට්ටෝ. මොකද මට දුරත් වැඩි මම ඉන්නේ මෙහෙනේ අම්බන්තොටනේ. ඉතින් ඒ නිසා බලස්මුලේ ඉන්නේ. ඉතින් ඒ නිසා මට රනින් එක දෙන්න අමාරු නිසා මම මැක්සිමා එකේ දිනෙත් මා එකේ යනවා ක්ලාස් ටික. අකුරැස්සේ. ඉතින් මේ ගෑරංගලට වෙන්නේ නැහම. කමක් නැහැ. ඔයා ඔන්ලයින් එකේ ඉන්න එක ගැන මට ගොඩක් සතුටුයි. සහ මම ඔයාව ඒකකට අරන් යනවා. එයා නෙමෙයි අනිත් හැමෝම. හොඳේ හොඳ මතක තියාගන්න. අහගෙන ඉන්න. දැන් හැමෝටම ওই කතාව මතක නැද්ද? වික්‍රම් ඉන් අයික්‍රම් ගියානේ යන කරන්ට් එක නැහැ කිව්වා. නාසය පොඩ්ඩක් පාවිලි කරන්න. මිලේෂ්ට මතක නැහැ නේ. රයිට් මේක නේද සර් පට්ට අමාරුයි සර්. මේක අමාරුයි නේ. 37 වෙනි ප්‍රශ්නේ. ආහා. වික්‍රම්ට මොකද අත වික්‍රම් කරන්ට් එක ආවද තාම නැද්ද? නෑ සර් තාම. ආ කරන්ට් එක නැහැ නේ. රයිට්. ඔයාලා ගෙවල් කළුතරද පැත්තෝ? අපි සේ බණ්ඩාර වල බණ්ඩාර වල කොයි හරිය පුතේ බණ්ඩාල් කුඹල් වල කුඹල් වල කොයි හරියේ හල්පේ හල්පේ නේ හරයි කුඹල් වල තියෙනවා නේද අසපුවක් තියෙනවානේ මහමෙව අසපුවක් ඔව් ඔව් හරයි මයි ෆ්‍රෙන්ඩ් මම එතන ඉඳලා දිනන ඒ කියන්නේ මෙහෙම මම මේ පුතේ බදුල්ල යුනිවර්සිටි එකේ මං හිටියේ හරි ඌව වෙලස්සේ රයිට් එනිවේ එතකොට වික්‍රම ඉතින් අපි කුඹල්ලල කිව්වොත් මට ඉතින් හරි ලස්සන වචනයක් මම හරි ආසයි ඇල්ලවැල්ල වායේ පාරේ උඩට නැග්ගම ඇල්ල දහිනේ කොට තමයි කුඹල්ලල අහුවෙන්නේ හරි සතුටුයි බණ්ඩාරෙල රයිට් එනිවේ
එතකොට මෙන්න මේ වගේ ගණන් කොහොමද අපි හදාන්නේ මේක ඔන්න ඔය වගේ ප්‍රශ්න වලට තමයි අපි අමාරු සාන්ද්‍රණීය ගණන්ද ඒ පුතේ මේක සාන්ද්‍රණීය සූත්‍රයෙන් ඔය සාන්ද්‍රණීය ඔව් සාන්ද්‍රණීය ඔන්න වැඩි දැන් මම ඔතෙන්ටයි යන්නේ මොකද දන්නවද මට ලොකු උනාවක් කියන දරුවන්ට මෙන්න මේ සාන්ද්‍රණීය කියන කාරණා බේරලා දෙන්න සාන්ද්‍රණීය කියන වචනේ අහුම සමහර කට්ටිය මරබය දැන් මෙහෙමයි ඕගොල්ලෝ පොඩි කොල කෑල්ලක් අරගන්න කොල කෑල්ලක් හරි මොකක් හරි ඕගොල්ලන් කට වැඩ කොලයක් නැත්තම් ඕගොල්ලෝ වැඩ කරන කොල කෑල්ල ගන්න ඕගොල්ලන්ට දැන් මම කියලා දෙනවා සාන්ද්‍රණීය ඕන දෙයක් මෙච්චර මේක කරගන්න පුළුවන් ඕන දෙයක් සාන්ද්‍රණීය කියන්නේ මොකද්ද කවුරු හරි කෙනෙක් අදහසක් කියන බලන්න සාන්ද්‍රණීය කියන්නේ මොකද්ද ගණන ඩෙසිමීටර් එකක් තුළ දිවි යති මවුල ප්‍රමාණය මවුල ගණන ඕක මම කලින් දවසක් කියලා දුන්නද මට මතක දෙක කියලා දුන්නද පොඩි හරි ඔෂධ දුන්නු අන්න ඒකයි එතකොට දැන් අපි ගන්නවා පුතේ මේ මිශ්‍රණයක සංයුතිය ප්‍රකාශ කරන ආකාරය මිශ්‍රණයක සංයුතිය ප්‍රකාශ කරන ආකාරය හරිද හරි සරල විදිහට අපි ගත්තොත් මිශ්‍රණයක් කියන්නේ සංඝටක දෙකක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් එකට එකතු වෙලා තියෙන භෞතික ක්‍රම මගින් නැවත වෙන් කළ ගත හැකි පදාර්ථ වලින් අපි කියනවා මිශ්‍රණයක් බය වෙන්න එපා මේ ඇඳුම මිශ්‍රණයක් මේ ඇඳුමේ නූල් තියෙනවා ෆැබ්‍රික් එක තියෙනවා බටන් තියෙනවා මේ ඇඳුම මිශ්‍රණයක් ඔබ අල්ලගෙන ඉන්න පෑන මිශ්‍රණයක් ප්ලාස්ටික් තියෙනවා ලෝහ කෑල්ලක් තියෙනවා තීන්ත තියෙනවා මිශ්‍රණයක් ඔබ නිදා ගන්න කොට්ටේ මිශ්‍රණයක් ඔබ වාඩි වෙලා ඉන්න පුටුව මිශ්‍රණයක් ඔබ ඇඳගෙන ඉන්න ඇඳුම මිශ්‍රණයක් ඔබේ පොත මිශ්‍රණයක් කල්පනා කරන් පොලිතින් කවර දාලා තියෙනවා ස්ටෙප්ලර් කටු ගහලා තියෙනවා මිශ්‍රණයක් එතකොට දැන් අපිට මෙන්න මේ මිශ්‍රණයක දැන් අපි හිතමු පොතක් කියලා පොතක කවරයක් දාලා තියෙනවා කියලා හිතමු ඔය කවරේට පොලිතීනයක් එකතු කරලා තියෙනවා පොලිතීන් කවර එකයි ස්ටෙප්ලර් කටු 25යි හරිද එතකොට කාඩ්බෝඩ් තියෙනවා දෙකයි එතකොට කල්පනා කරන්න ස්ටෙප්ලර් කටු 25ක් තියෙනවා පොලිතීන් කෑලි එකක් තියෙනවා කාඩ්බෝඩ් කෑලි දෙකක් තියෙනවා අන්න දැන් ඔයාගේ සමස්ත සංගණක ටික මොනවයි ස්ටෙප්ලර් කටු 25යි පොලිතීන් කෑලි එකයි ඊට පස්සේ මොනවද කාඩ්බෝඩ් කැරි දෙකයි දැන් ඔයාගේ සමස්ත ස්කන්ධ ප්‍රමාණයගේ 28යි නේ පොඩි 28යි සමස්ත ස්කන්ධ ප්‍රමාණය එතකොට 28න් 25ක් අතරගත වෙනව මොනවද ස්ටෙප්ලර් කටු ඔකනේ කාරණා ස්ටෙප්ලර් කටු වල සංයුතිය අනුපාතය ඇහුවොත් 28ට 25යි කමක් නැහැ නේද ප්‍රශ්නයක් නැහැ අන්න දැන් මෙතන අපි ස්කන්ධ නෙමෙන්නේ මේ නිසා මේකට කියන ස්කන්ධ අනුපාතයක්. ඔය වගේ මිශ්‍රණයක සංයුතිය ප්‍රකාශ කරන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. ඕවා බය වෙන්න ඕන කාරණා නෙමෙයි. එකක් තමයි ස්කන්ධ අනුපාතය. අනිත් එක පරිමාණ අනුපාතය. අනිත් එක ස්කන්ධ පරිමාපෙන්. අනිත් එක අපිට පෙන්නනවා මවුල සංඛ්‍යාව සහ පරිමාව. මේ මවුල සංඛ්‍යාව සහ පරිමාව කියන එකට තමයි අපි කියන්නේ වචනයක් සාන්ද්‍රණය. සාන්ද්‍රණය. සාන්ද්‍රණය හරිද සාන්ද්‍රණය කියලා කියන්නේ සාන්ද්‍රණයට කියනවා c කියලා constant 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 c සාන්ද්‍රණය කියන්නේ මවුල ගණන බෙදීම මොකද්ද පරිමාව 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 මේ පරිමාව මවුල ගණනට අපි කියනවා සිම්පල් ලෙන් පේනෝනේ බෝඩ් එක පේන්නේ නැතේ ඩිගනේ පේන්නේ නැතේ උඩ ගිහිල්ලා වැඩි නේ රයිට් මවුල ගණන රයිට් මයිනෝ දැන් පේනවා කියලා රයිට් බෙදීම පරිමාව පරිමාව හොඳට අහගෙන ඉන්න මේක එහෙම ලේසි මවුල ගණන සිම්පල් ලෙන් v පරිමාව එතකොට c සමානයි n බෙදීම v n බෙදීම v ඔකට බය වෙන්න එපා මොලි මේ තියෙන සාන්ද්‍රණය කියන වචනේ c constant n කියන්නේ මවුල ගණන v කියන්නේ පරිමාව හරි ඔච්චරයි උතේ සාන්ද්‍රණය කියලා කියනකොට අපේ එක දරුවෙක් කිව්වා වගේ සාන්ද්‍රණය කියන්නේ පැත්තෝ ඝන ඩෙසිමීටර් එකක් තුල දිය වෙච්ච බම්කොල්ලෝ මවුල ගණන මවුල ගණන ඝන ඩෙසිමීටර් එක දිය වෙච්ච මොනවයි මවුල ඝන ඩෙසිමීටර් එක දිය වෙච්ච මවුල මොකද්ද මේ ඝන ඩෙසිමීටර් එකක් කියන්නේ ඔන්න ඔක තමයි තේරෙන්නේ දැන් ඔන්න අපි ගන්නවා ජලය ලීටර් එකක් හරි මෙහෙම එකක් අපි ගියම ඒකක පරිවර්තනය ඉස්සෙල් දෙන්නවා ඝන සෙන්ටිමීටර් එකක් සමානයි මිලිලීටර් එකයි ඝන සෙන්ටිමීටර් එකක් සමානයි මිලිලීටර් එකයි ඔය ඒකක පරිවර්තනය ලියාගත්තර කමක් ඊළඟට
මිලිලීටර් 1000ක් සමානයි ලීටර් 1යි. ඒකට එකයි ලීටර් 1යි. උදේ ඝන සෙන්ටිමීටර් 1000ක් සමානයි ඩෙසිමීටර් 1යි. ඩෙසිමීටර් 1යි. හරි. එතකොට ඩෙසිමීටර් 1ක් සමානයි කාට හරි කියන්න බැරි කමක් නැහැ ලීටර් 1 කියන්න. ලීටර් 1යි. ඩෙසිමීටර් 1ක් සමානයි ලීටර් 1යි. එතකොට ඔන්න ඔය ඒකක පරිවර්තනයේ මතක තියාගන්න. හරි. ඝන සෙන්ටිමීටර් 1ක් සමානයි මිලිලීටර් 1යි. මිලිලීටර් 1000ක් සමානයි ලීටර් 1යි. ඝන සෙන්ටිමීටර් 1000ක් සමානයි ඩෙසිමීටර් 1යි. හරිද? ඝන ඩෙසිමීටර් 1ක් සමානයි ලීටර් 1යි. හරිද? උදේ මෙන්න මේ ඝන ඩෙසිමීටර් 1ක් තුන. ඒ කියන්නේ ජලය ලීටර් 1ක් තුන. ජලය ලීටර් කීයක් තුනේ? 1ක් තුන. දිය වෙලා තියෙන මවුල ගණනකට අපි කියනෝ සාන්ද්‍රණය. ඔච්චරයි. ඒ කියන්නේ බං කොල්ලෝ මෙහෙම. හොඳට අහගෙන අපි ගන්නවා ජලය ලීටර් එකක්. ජලය ලීටරයක් ගන්නවා. ලීටරයක් හරි මිලිලීටර 750යි මක්කයි. හරිද? ලීටර් එකක් ගන්නවා. ඔන්න ජලය ලීටර් එකක්. ජලය ලීටර් එකක් ගන්නවා. හරි ජලය ලීටර් මම කියා ගත්තා එකයි. මම මේකට දා ගන්නෝ ග්ලූකෝස් මවුල පහ. ග්ලූකෝස් මම කොච්චර දානවද? ග්ලූකෝස් දානෝ මවුල පහ. හරි මවුල පහක් ගන්න. එතකොට දැන් මට කවුරු හරි කෙනෙක් කියන්න මෙන්න මේ කියන සංඝටකයේ මිශ්‍රණයේ සංයුතිය කීයද? සාන්ද්‍රණය කීයද? සාන්ද්‍රණය කීයද? සාන්ද්‍රණය කීයද? නිකන් කියනවා නිකන් ඔයගොල්ලන්ට හිතෙනද? මෙතන සාන්ද්‍රණය කීයද? අදහසක් නැද්ද? තේරුම් නැද්ද? අඩු කියන නිතිය R එකයි ගැලන්ට් එක. හරි. වෙන කාටවත් තේරුම් නැදේ. අදහසක් ඇත්තෙම නැදේ. ඉක්‍රම් කියන බලන්න මොකක් හරි අදහසක්. මොකක්ද තේරුම් නැදේ? ඉක්‍රම්? හරි කරකිය දෙන්න. ආවසරය. රයිට් ඕකේ. ප්‍රශ්නේ දෙන්න. මනුජර තේරුනේ ඇයි? 200යි ගණ ඩෙසිමීටර මවුලනේ. 200යි ගණ ඩෙසිමීටර මවුල. හා. ශිහානි මොකෝ කියන්නේ? අපේ එකම කාන්ත අනියෝජන 5යි 5යි මවුල කන්ඩෙස්මීටි හා හා රයිට් අයි බලන්න හරි දැන් මෙහෙමයි කාර්ය උදේ මෙන්න මේ ඒකක පරිවර්තනය ඔළුවට ගන්න මේ ඒකක පරිවර්තනය ඔළුවට ගන්න මේ හරි හතර වතර වෙනවා ඝන සෙන්ටිමීටර එකක් සමානයි ඝන මිලිලීටර එකයි සෙන්ටිමීටර එකක් සමානයි මිලිලීටර එකයි ඝන සෙන්ටිමීටර එකක් සමානයි මිලිලීටර එකයි මිලිලීටර 1000ක් සමානයි පොලේ ලීටර එකයි හරි ලීටර එකයි ඝන සෙන්ටිමීටර 1000ක් සමානයි ඝන ඩෙසිමීටර එක. ඝන ඩෙසිමීටර එක. ඝන ඩෙසිමීටරයක් සමානයි ලීටර එකක්. ලීටර එකයි. දැන් මම ඔයාලට කිව්වේ මෙන්න ජලය ලීටර එකක පොලේ ග්ලූකෝස් මවුල පහක් පිය වෙලා. ග්ලූකෝස් මවුල පහක් පිය වෙලා. එතකොට දැන් බලනු මේ සාන්ද්‍රණය මොකද කියලා මම අහමු. ඩෙසිමීටර කීයක්? ඩෙසිමීටර එකයි. ඩෙසිමීටර එකයි. තුල දිය වෙලා තියෙන මවුල කීයක්ද? පහයි මවුල. ග්ලූකෝස් මවුල පහක් දිය වෙලා. එතකොට අපෙන් ආන මේ සාන්ද්‍රණය කීයද කියලා. ඉතින් පොලේ සාන්ද්‍රණය කියන්නේ මේ මවුල ගන්න මේ ඩෙසිමීටර ගන්න බෙදන්න. එතකොට දැන් බලනවා පහ බෙදන්න ඕනේ එකෙන් නේ පොලේ. එතකොට පහයි. ඔන්න ඒකකේ. මවුලනේ මවුල ගන්න ලියනවා මවුල පහයි මවුල. මේ ඒකකයේ උඩට ගන්න එපා පොලේ. මේක උඩට ගන්නකොට මේක ඍණ වෙනවා. ඝන ඩෙසිමීටර m ඍණ 3 වෙනවා. ඍණ 3 වෙනවා. එතකොට අන්න ශිහාන දීපු උත්තරේ ඉවරදී ඝන ඩෙසිමීටර එකක් තුල මවුල දියද්දි වෙලා. පහයි. ඔන්න මේකේ සාන්ද්‍රණය. මෙතන ලීටර දීපු නිසා තමයි ඔයගොල්ලන්ට ප්‍රශ්නය ආවේ. මෙතන ඩෙසිමීටර එකේ කියලා කිව්වා නම් එහෙනම් පොලේ ඩෙසිමීටර එකක් තුල දියෙච්ච මවුල ගන්න කීයද? පහයිනේ. එහෙනම් අපි ඒක ගන්නේ මේ ඩෙසිමීටර කියන්නේ කන අග පැත්තේ ඉන්න. හොඳට මතක තියාගන්න. ඩෙසිමීටරේට මවුල කීයක්ද? මවුල පහයි. ඝන ඩෙසිමීටරේ මවුල පහයි. ඔන්න සාන්ද්‍රණය. තේරුණා කියලා දුන්නු කාරණා. ඒ කියන්නේ මවුල ගණන දිය වෙලා තියෙනවා ඩෙසිමීටර එකක. මවුල පහ දියලා තියෙනවා ඩෙසිමීටර එකක. තේරුණායි දැන්. තේරුණායි දැන්. තේරුණා සර්. හරිද?
දැන් ඔන්න ඊළඟට මෙහෙම එකක් තියෙනවා. ඔයයිලා කොයි අම්ම වෙලාවකවත් හිතන්න එපා විභාගෙට මවුල ගණන දීලා පරිමාව දීලා සාන්ද්‍රණය හයි කියලා. එහෙම අහුරතල් නැහැ. අපිට දෙනවා මෙන්න මෙයාගේ ස්කන්ධයක් දෙනවා. අපිට මෙයාගේ ස්කන්ධයක් දෙනවා. හරිද? අපිට කියනවා ග්ලූකෝස් ග්‍රෑම් ඔන්න බලන්න වැඩි. ග්ලූකෝස් ග්‍රෑම් 360යි කියලා කියනවා. 360යි ග්ලූකෝස් ග්‍රෑම් තියෙනවා. 360යි ග්ලූකෝස් ග්‍රෑම් තියෙනවා. මේක දිය කරලලු ඩෙසිමීටර් එක. දැන් අපිට මවුල ගන්න දුන්නද? මවුල ගන්න දුන්නේ නැහැ බොලි. හරියට. මවුල ගන්න දුන්නේ නැහැ. අපිට දෙනවා ස්කන්ධේ. එහෙමනම් අපි මේ ස්කන්ධේ මොකක් බවට පත් කර ගන්න ඕනේ? අපිට වෙලාවකට දෙනවා මවුලගා පරිමාව දීලා සාන්ද්‍රණය අහන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ හැබැයි තරම් සුරතල් නැහැ විභාගෙන එහෙම අහනවා අඩුයි අදිසියෙන් අහන්නත් බැරි කමක් නැහැ මවුල ගාන දීලා පරිමාව දීලා සාන්ද්‍රණය අහන්න පුළුවන් නැත්නම් පරිමාවයි සාන්ද්‍රණයයි දෙනවා ඊට පස්සේ මවුල ගානවා රටපටලව නැත්නම් මවුල ගානයි සාන්ද්‍රණයයි දීලා පරිමාව අහන ඔන්න ඔය තුන කරකවන එක තමයි මේ ගණන් වල තියෙන්නේ දැන් ඊගාවට 37 වෙනි ප්‍රශ්නෙට ආපු විදියක් මම කියලා දෙන්න. හරිය? ඔන්න බලන්න දැන් ඊගාවට දැන් මෙතන වෙච්ච කතන්දරේ. දැන් අපිට කියනවා මම මේ තේරුම ගන්න. ඔයාලා ස්ක්‍රීන්ෂොට් ගහ ගන්න ඕන ස්ක්‍රීන්ෂොට් ගහ ගන්න නැත්නම් පැට්ටෝ ලියා ගන්න මේකේ. මොකද මේක රිවිෂන් ක්ලාස් එකක්නේ. This is a revision. I cannot මේ කියන්නේ මට ටයිම් එක දෙන්න බෑ ඕගොල්ලන්ට. මේ සඳහා ඔබ මේක ලියා ගන්න කියවන්න ඒව බෑ. හරිද? හරි right. මම මකන හොඳේ. හරි. දැන් අපිට කියලා තියෙනවා ඔන්න බලන්න අපිට කියලා තියෙනවා මෙන්න මෙහෙම කාරණා සීනි සෝරි ග්ලූකෝස් ග්ලූකෝස් වල එතකොට ඕගොල්ලෝ රසායනික සූත්‍ර දැනගන්න ඕන නැත්තම් විභාගෙට වරහන් ඇතුලේ දෙනවා සමහර අවස්ථාවල ග්ලූකෝස් ග්ලූකෝස් වල C6යි H12යි O6යි අනිවාර්යෙන් මේ වගේ ගානක දෙනවා වරහන් ඇතුලේ මොනවද C සමානයි 12යි ඊට පස්සේ කියනවා h සමානයි 1යි o සමානයි 16යි කියලා දෙනවා. හොඳයි ගාන දෙන්න. බය වෙන්න එපා. හරිද? එතකොට අපිට කියනවා අපිට කියපු කාරණාව මේ වගේ වෙලාවකදී ඔයගොල්ලන් තේරෙන්නේ නැත්තම් චිත්‍රයක් ඇඳගන්න. හරි ලේසි. මෙන්න අපේ රූප සටහන. අපිට දීලා තියෙනවා ජලය කොච්චරද ඩෙසිමීටර එකක්. ලීටර එකක්. ජලය ඩෙසිමීටර එකක් දීලා මේකට අපිට විය කරලා තියෙනවා ග්ලූකෝස් කොච්චරද 360යි ග්‍රෑම් ග්ලූකෝස් 360යි ග්‍රෑම් විය කරලා අපෙන් අහනවා පුතේ දැන් මෙයාගේ සාන්ද්‍රණය කීයද කියලා සාන්ද්‍රණය කීයද කියලා දැන් මෙහෙම අපි ඉස්සරහ හොයනවා දැන් අපි දන්නවද ග්ලූකෝස් වල මවුල ගණන දන්නවද ග්ලූකෝස් වල මවුල ගණන දන්නවද 180 මවුල ගණන අපි දන්නේ නැහැ නේද දැන් මවුල ගණන කොහොමද හොයන්නේ මේකට අවගාඩ්‍රෝ කියන විද්‍යාඥයා කියා දුන්න නියතයක්. අවගාඩ්‍රෝ කියනවා මෙන්න මෙහෙම කාරණා. ඕනම අණුවක හෝ මූලද්‍රව්‍ය පරමාණුවක. මේක මතක තියාගන්න. ඕනම පරමාණුවක සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ස්කන්ධයක් ඉරලා ගත්තොත් එයා තුළ මවුල එකයි කියනවා. මේක අවගාඩ්‍රෝ කියපු කතාව. දෙවැනි එක මෙයා කියනවා ඕනම අණුවක සාපේක්ෂ අණු ස්කන්ධයට සමාන ස්කන්ධයක් ඉරලා ගත්තොත් එයා තුල මවුල එකක් තියෙයි කියලා කියනවා. ඒක මතක තියාගන්න. ඒක key points දෙකක්. ඒක මතකේ 10 වසරේදී කියලා දෙන්න. මම පිටුවකෙත් එක්කත් පෙන්නන්නම් ඕනේ. අච්චුකත් තියෙනවා නේද? හරිද? එතකොට ඕනෑම අණුවක සාපේක්ෂ ස්කන්ධය සමානයි මවුල එකයි. මවුලික ස්කන්ධය කියලා අපි ඒකට කියනවා. මවුල එකක ස්කන්ධය මවුලික ස්කන්ධය. හරිද? ඔන්න ආගෙන ඉන්න. right. දැන් අපි ඉස්සෙල්ලම හොයා ගන්න ඕන. ග්ලූකෝස් කේ මොකද්ද හොයා ගන්න ඕන? ග්ලූකෝස් කේ මවුලික ස්කන්ධය හොයා ගන්නවා මවුල එක කඩමු ස්කන්ධය හොයා ගන්නවා මොකෝ අපිට 360ක් නේ දීලා තියෙන්නේ අපි දැන් යමු වැඩේට
අපි පළවෙනි වගන් කියල කියනවා ග්ලූකෝස් ග්ලූකෝස් මෞලික ස්කන්ධය මෞලික ස්කන්ධය සූත්‍රය මොකද්ද C6යි H12යි O6යි ඔකනේ ග්ලූකෝස් 12 ස්වරක් 6 එකතු කිරීම 1 වරක් 12 එකතු කිරීම 16 වරක් 6 උදේ මේයිගේ 180යි ඕගොල්ලෝ ගුණය කරලා බලන්න මෞල එකක ස්කන්ධය මෞලික ස්කන්ධය 180යි එහෙනම් මෞල එකක ස්කන්ධය අපි හොයාගත්තා දැන් අපි දන්නේ නැහැ අපේ මෙයාගේ මෞල ගන්න දන්නේ නැහැ දැන් මෞල එකක ස්කන්ධය අපි දන්නෝ මෞල එකක ස්කන්ධය දන්නවද නම් 360ක හොයාගන්න පුළුවන් දැන් කොහොම ඒ කරන්නේ එම නිසා 360 ග්‍රෑම් තුල අඩංගු මෞල ගණන right දැන් 180 ග්‍රෑම් තුල අඩංගුයි මෞල කීයක්ද එකක් ඒක අපි මෞලික ස්කන්ධය ගන්න හොයාගත්තා එම නිසා ගුණ කිරීම කීයක් තුලද 360 ග්‍රෑම් තුල ඔච්චර දැන් පුතේ ග්‍රෑම් පෙ ග්‍රෑම් කැපේ මෙතන බිඳුවට බිඳුවක් කැපෙනවා 18 වරක් 1යි 18 වරක් 2යි එහෙමනම් මෙතන මවුල ගණන කීයේයි 2යි මවුල මවුල වලින් උත්තරය ආවා එහෙනම් මවුල ගණන ආවා දැන් මෙතන ඇත්තම නම් තිබිලා තියෙන මවුල කීයේ 2යි ඔන්න මවුල ගණන අපි හොයාගමු මවුල 2යි දැන් මවුල 2ක් මේ පොලේ දිය වෙලා තියෙන ඩෙසිමීටර එක එම නිසා අපි හොයනවා මොකක්ද සාන්ද්‍රණය 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 සමානයි මොලේ 2යි මවුල බෙදන්න ඕන 1යි ගන්න ඩෙසිමීටර වලින් right එතකොට 1ෙන් බෙදුවා 2යි නේ 2යි මවුල ගන්න ඩෙසිමීටරේ තේරුණාද ඔය සරලද කොහමහා හතර වසර ගණිත ඕක තේරුණා කතා කරන්න පුතේ බය නැතුව කතා කරන්න දැන් ඔතෙන්ට ඔයාලට මවුල ගන්න දුන්නේ නැහැනේ මවුල ගන්න දුන්නේ නැහැ දුන්නේ ස්කන්ධය ස්කන්ධය දීලා ඕගොල්ලන් ඉන්නේ අහුවා සාන්ද්‍රණය කීයද කියලා එහෙමනම් ඕගොල්ලෝ ඉස්සෙල්ල හොයාගන්න ඕන මොකද්ද මවුල ගණන තේරුණා කියන කාරණාව දැන් ඒක තේරුණාද සර් මවුලිත ස්කන්ධය කියන්නේ සාපේක්ෂ අනුක ස්කන්ධයටමනේ ඔව් පුතේ ඒක බය වෙන්න දෙයක් නැහැ ඔය වචන ටිකක් මේ තියෙන්නේ පොලේ අපි හිතනවා මවුලික ස්කන්ධය කියන්නේ වෙන මොකක් හරි එකක් කියලා හරිද මේ මෞලික ස්කන්ධයයි සාපේක්ෂ අනු ස්කන්ධයයි දෙකම සමානයි හොඳ බය වෙනවා වෙරි ගුඩ් ඒ ප්‍රශ්නේ හරි වටනවා ඊට පස්සේ තව ප්‍රශ්න තියෙන්නේ ඕක ඕකේ විස්තරේ තියෙනවා ඔයාලට පොතෙන් දන්නමයි 10 වසරේ එක කොටසේ 126යි 127යි පිටුව මෙල්ල ගන්න අන්න එතන තියෙනවා 126 හත පිටුවයි 128 පිටුවයි අවගාඩ්‍රෝ නියතයට අනුව තියෙන කතන්දරේ මෞල කතන්දරේ හරිද දැන් ඕක තේරුණාද ඔක තේරුණාද අනේ බොලේ ඔය කතා කරන්නේ දැන් මේක තේරුණා ඔව් සර් මේක තේරුණා මනුජයට තේරුණා තේරුණා ඔව් සර් හරි මිලේෂ්ට තේරුණා ඔව් සර් මිලේෂ් ඔයා කොහෙද ගෙවල් පැට්ටෝ කොළඹ කොළඹ කොහෙද කොළඹ බොරැල්ල සර් ආ බොරැල්ල අපේ අර ජීන් ටෙක් එක කිට්ටුව වගේ නේ දන්නවද ජීන් ටෙක් එක තියෙන බොරැල්ල දන්නවද නෑ නේ සර් ඔකේ කමන්න සුසිල් මේ තේරුණා මේක තේරුණා සර් ආරයි සෙහායි තේරුණා මේ ජොහන්ට තේරෙනවා සෙහානි ගැඩි අල්ලගෙන තියෙන පොස්ස තේරුණා ඔකේ ගුඩ් දැන් එහෙම නම් දැන් මෙහෙම කරමු දැන් ඔයාලට මම ගානක් දෙන්න දැන් මෙහෙමනේ මොලේ දැන් ඔයාලා හිතනවා හැමතිස්සෙම මෙන්න මෙතන ඩෙසිමීටර එකේ දෙන්නේ කියලා. එක දෙන්නේ නැහැ. අපිට කියනවා මෙන්න මෙහෙම එක. දැන් ඔන්න බලන්න ගාණක් දෙන විදිය. අපිට ගාණක් දෙනවා මෙහෙම. හරිද? දැන් ඔන්න මම ඔයගොල්ලන්ට කිව්වා C සමානයි n බෙදීව v මේ අපේ සමීකරණය. කොහොමද කියන්න? C සමානයි n බෙදීව v. දැන් මෙතන c අහුවනේ කියලා c නෙමෙයි අහන්නේ සාන්ද්‍රණය කීයද කියලා අහන්නේ එතකොට පරිමාව දුන්නා මවුල ගණන දුන්නා ඉස්සෙල්ල ගන්න මවුල ගණන දුන්නා දැන් ඊට පස්සේ මවුල ගණන දුන්නේ නැහැ මොකද මේක ඕන නම් ඕගොල්ලෝ ලියා ගන්න හරිය මවුල ගණන දුන්නේ නැහැ මවුල ගණන දෙනවා මවුල ගණන දෙනවා right ඊළඟ මවුල ගණන දෙන්නේ නැහැ මොකද්ද දෙන්නේ මෙතන
ස්කන්ධයක් දෙනවා. ස්කන්ධය. දැන් ස්කන්ධයක් දුන්නාම ඒක මවුල ගණන බවට පත් කරන්න අපි මොකද හොයාගන්න ඕනි ඉස්සෙල්ලා. මොකද හොයාගන්න ඕන මොලේ? මෞලික මෞලික ස්කන්ධය හොයාගන්න ඕනේ. තේරෙන්නේ කියන කාරණා මෞලික ස්කන්ධය හොයාගන්න. හරිය. මෞලික ස්කන්ධය හොයාගෙන පරිමාවෙන් බෙදන්න. තේරෙන්නේ කියන කාරණා. හරි. ඊළඟට මෙහෙම එකක්. දැන් මෙතන සාන්ද්‍රය හොයන්න කියනකොට අපිට ඝන ඩෙසිමීටර එක කියන කාරණාව ඔළුවට දාගන්න ඕනේ. මේක තමයි පළවෙනි කාරණා. ඒ කියන්නේ ඝන ඩෙසිමීටර එකක් කියන්නේ මිලිලීටර 1000. ඝන සෙන්ටිමීටර නම් 1000. ඒක හොඳට මතක තියාගන්න. හරිද? මොකද සාන්ද්‍රණය කියනකොට අනිවාර්යයෙන් මතක තියාගන්න ඝන ඩෙසිමීටර එකක් තුල දිය වෙච්ච මවුල ගණන විතරමයි. හැබැයි ඔන්න බලන්න මෙතනයි ඔන්න තරේ ඔයල තේරෙන්නේ. මෙතෙන්දි બોලේ අපිට කියනවා මිලිලීටර 700 වටක් දිය වී ඇත. දැන් හොයපන් වහන්නේ. අඩෝ මාර යටි බඩක් නේ දැන් මේ මිලිලීටර 700 වටක් තුනල දිය වෙලා තියෙන දැන් සාන්ද්‍රණය. එහෙමනම් ඉස්සෙල්ල ඕගොල්ලෝ හොයා ගන්න ඕන 750 තුල දී වෙච්ච මවුල ගණන. කොච්චරද? ඊට පස්සේ හොයා ගන්න ඕන 1000 තුල දී වෙච්ච මවුල ගණන. ෆයිනලි අහන්නේ ෆයිනලි අවසානයේ අහන්න සාන්ද්‍රණය කියන කාරණා. තේරුණා? දැන් මෙහෙම ගණක් ලියා ඕන හදමු. මෙහෙම එකක්. දැන් මම ඔන්න ඕගොල්ලන්ට කියන මෙහෙම. හරිද? ඔන්න දැන් වැඩේ මේ. අපිට කියනවා NaOH. NaOH සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 120යි ග්‍රෑම්. මොකද බලන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 120යි ග්‍රෑම්. දිය වෙලා තියෙන ඔළු පැට්ටෝ 750යි මිලිලීටර තුල. 750යි මිලිලීටර තුල දිය වෙලා තියෙනවා. අපෙන් අහනවා ඊළඟට පොඩික ප්‍රශ්නය. දැන් පරිමාවත් වෙනස් වුණා. ඩෙසිමීටර එක නෙවෙයි දැන් තියෙන 750යි මිලි. අපෙන් අහනවා එම ද්‍රාවණයේ මොකද්ද සාන්ද්‍රණය සාන්ද්‍ර රයිට් දැන් කොහමද මේ ගාන හදන්නේ කාට හරි අදහසක් තියෙනවද අදහසක් තියෙනවනේ ඒක නිකන් ප්‍රකාශ කරන්න නිකන් කියන්නේ සර් මේක මෙහෙම කරලා මෙහෙම කරලා මෙහෙම කරන්න පුළුවන් කියලා නිකන් ජස්ට් අන් අයිඩියා එකක් මට දෙන්න කවුරුම හරි කෙනෙක් කියන්න මොකක් හරි අදහසක් කොහොමද අපි මේ වැඩේ කරන්නේ කියන්න බලන්න පුතේ සෙන්ටිමීටර මීටර එකයි කියන්නේ මේකෙන් අරගෙන ඒකෙන් අරගෙන අර මේ මිලිමීට මේ 750 ml හදාගමු එහෙනම් NA සමානයි 23යි O සමානයි 16යි H සමානයි 1යි පොඩි කරේ ඕන ඔන්න ඔය ටිකක් දුන්න දැන් කොහමද හදන්නේ දැන් කියන්නකෝ බලන්න දැන් අර මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල තියෙන ටික හොයාගන්න ඔව් ස්කන්ධය හොයා ගන්න ඕනේ ඊට පස්සේ මවුල ගාන හොයා ගන්න ඕනේ රයිට් මේ මවුලේ ස්කන්ධය තියෙන්න ඕනේ මවුලේ ස්කන්ධය හොයා ගන්න ඉස්සෙල්ලා ඊට පස්සේ ඊට පස්සේ මිලිලීටර මිලිලීටර 750ක දීවෙච්ච මවුල ගාන හොයා ගන්න ඊට පස්සේ මොකද හොයා ගන්න සාන්ද්‍රය 1000ක දීවෙච්ච මවුල ගාන ඕකනේ කාරණාවනේ අච්චා ශේහානි ඔයාගේ අදහස කියන්න බලන්න අදහස ශයන් මෞලික ස්කන්ධ හොයාගෙන ඊට පස්සේ මවුල ගන්න හොයා ගන්න ඕන ඊට පස්සේ සාන්ද්‍රණය ගන්න එක වෙරි ගුඩ් අපි යමු වැඩේට මම දැන් ඔන්න පොලේ ගානට යමු දැන් අපිට කියලා තියෙන්නේ ඔන්න හොඳේ අපිට කියලා තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් NaOH ඔන්න දැන් අපේ ගාන රූපය දෙකම NaOH දියලා තියෙනවා 750යි ජලය මිලිලීටර තුන 750යි දියලා තියෙන NaOH දියලා තියෙනවා 120යි ග්‍රෑම් 120 ග්‍රෑම් දියලා තියෙනවා අපිට කියනවා අපි ඉස්සෙල්ලා හොයා ගන්නෝ NaOH හි මෞලික ස්කන්ධය
හොඳයි බලන්න ගන්න Na සමානයි OH නේ එතකොට 23 දාන 16 දාන 17 17 PA බලේ මෙතන මේ 17යි එතකොට එනවා අපිට කීයක්ද 40යි නේද ඒ 16යි 40යි PA මෙතන PA අඩු මට ගණන් බෑ 40 ඒ 40යි 40යි दाहताई दासे आई किसी तो नहीं कौन का टीन इच्छा था ही इच्छे कहीं नहीं आ नहीं नहीं दाहता नहीं एक आई आई टी या नहीं कहीं नहीं से ओ एक आई कहीं कहाँ रहता है दें की है मित्र उत्तर आतली या कहाँ आतली है बोल आतली है ग्राम माउले माउले एक का स्कान दे या तमाई ग्राम ऐहे वाला आप ही की ये हो यार नोर एकसीय विश्व का नहीं इतना कोटा आप ही ये ना एमडी सा एकसीय विश्व साइड एम तोले माउल गाना माउल गाना ऐ हाथली हाथ तोले इतना कोटा एकाई नहीं बोल मेगा माउल ना वाला हदा गान प्रश्न है एकसीय विश्व तोले की ग्राम ग्राम मित्र माउल ऐ इतना कोटा ग्राम टा ग्राम क्या पड़ो बिंदु र बिंदु දැන් මවුල 3ක් මේ මෙතෙන්ට අවිල්ල තියෙන්නේ මොනේ? එහෙම නම් මෙතන ලියා ගන්නවා 3යි මවුල්. 3යි මවුල දිය වෙලා තියෙන කීයද? 750. 750. අපේ සාන්ද්‍රණය කියන්නේ මොකක්ද? සාන්ද්‍රණය කියන්නේ මොකක්ද? ගණ ඩෙසිමීටර එකක් තුන දිවිච්ච මවුල් ප්‍රමාණය. ගණ ඩෙසිමීටර එකක් නේ ඒ කියන්නේ මිලිලීටර කීයද? 1000යි. 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 Right then one අපි ඊගාව ගන්න තියෙනවා 750යි තුල මිලිලීටර තුල දිය වූ මවුල කීයේ මවුල 3යි මවුල ප්‍රශ්න නැහැ ඒ වගේ අපි ලියන්න නැහැ ඉන්නේ පැහැදිලිව එම නිසා සාන්ද්‍රණය ඒ කියන්නේ පාරාමීටර ඕන නම් ලියනවා ඩෙසිමීටර එකක් නැත්තම් මිලිලීටර 1000 750ක් තුල දිය වෙලා තියෙනෝ කීයක්ද 3ක් ගුණ කිරීම 1000ක් තුල 1000 මිලිලීටර තුල ඔය හොයන්නේ දැන් මොකද්ද අපි සත්තකින්ම නම් සාන්ද්‍රණය මිලිලීටර වලට මිලිලීටර කැපෙනවා බිංදු වලට බිංදුවක් කැපෙනවා මෙතන 25 වරක් 4යි මෙතන 25 වරක් 3යි 3 වරක් 1යි 3 වරක් 1යි හරි 4යි මවුල ඒ කියන්නේ 1000ක් තුල දිය වෙලා තියෙනෝ මවුල කීයක්ද ඇත්තරම නම් ඩෙසිමීටර වලින් දිගුවට ප්‍රශ්න නැහැ ඩෙසිමීටර හතරයි මවුල ගන්නෙ සි. පැහැදිලිද කියලා දුමු කාර. එහෙමනම් දැන් 750ක් තුල දිය වෙලා තියෙනවනේ කට්ටෝ කීයක්ද? 3යි මවුල. එතකොට 1000ක් තුල දිය වෙලා තියෙනවා කීයක්ද? දිය වෙන්න ඕනද කීයක්? 1000ක් තුල නම් 4යි මවුල. පැහැදිලි කෙනෙක්. රයිට්? 1000ක් තුල 4යි. ඕක තේරුණාද? 750ක් තුල දිය වෙලා තියෙන්නේ 3යිනේ. ඒ නිසා 1000ක් තුල. ඇයි සාන්ද්‍රණය කියන්නේ 1000ක් තුල? හැම නිස්සරම මතක තියා. ඩෙසිමීටර එකක් තුල. දිවෙච්ච මවුල ගන්න ඕනේ. දැන් තේරුණාද? ඔව්සේ තේරුණා. තේරුණානේ. ඔව්. ඔව්සේ තේරුණා. මම ඕගොල්ලන්ට ගන්නත්. ලියා ගන්නකො මේ ගන්න. ලියා ගන්න මේ ගන්න. බය වෙන්න එපා. හරි. අපිට කියනවා අපිට කියනවා මෙහෙම ගන්න. ලියා ගන්න මේ ගන්න. මොනාද අපි ගනිමු රයිට් කැල්සියම් කාබනේට් වෙන සූත්‍රය කැල්සියම් කාබනේට් CaCO3 කැල්සියම් කාබනේට් මම හරියටම බෙදෙන ගාණක් දෙන්නේ නැහැ අපිට බෙදෙන ගාණක් දෙන්නකෝ ඔයගොල්ලන්ට නේ400 ग्राम
400 ग्राम कैल्शियम कार्बोनेट 400 ग्राम जलय मिलीलीटर 250ක් තුල जलय मिलीलीटर 250ක් තුල जलय मिलीलीटर 250ක් තුල දිය කර ඇත දිය කර ඇත जलय मिलीलीटर 250ක් තුල දිය කර එහි සාන්ද්‍රණය කොපමණද එහි සාන්ද්‍රණය කොපමණද එහි සාන්ද්‍රණය කොපමණද එහි සාන්ද්‍රණය කොපමණද වරහකට කියන්න කාපෝ කියන්න අවුනේ වරහකට ලියන්න කැල්සියම් සමානයි 40යි कैल्शियम समान है 40 है ओ समान है 10 है ओ समान है 10 है सी समान है 12 है सर प्रश्न පොඩ්ඩක් කියනවාද ප්‍රශ්නේ තමයි කැල්සියම් කාබනේට් 400 ග්‍රෑම් නේද මන් දුන්නේ 400 ग्राम जलय मिलीलीटर 250ක් දිය කර ඇත. එහි සාන්ද්‍රණය සොයන්න. හරි දැහැදුවද හදන්න පුළුවන් सुशील ओके मिलेश 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 आवाज मानुज औ सर मानुज इक्रम पहले ओके हां सर बस सॉरी ए तो कोई एक अमुतुवेन කියන්න ඕන නැහැ නේ මම අමුතුවෙන් හදන්න ඕනත් නැහැ නේ
දැන් ඒකට ඔයාලට ඒ වගේ ගණන් දුන්නොත් හදා ගන්න පුළුවන්. ඔය එක ටයිප් එකක්. දැන් මං කෝ ටයිප් කීපයක් තියෙනවා. දැන් ඔයාලට ඉස්සෙල්ලම දුන්නා මවුල ගණන පරිමාව සාන්ද්‍රණය අහන්න. ඔන්න එක ටයිප් එකක්. ඕගොල්ලෝ ඕන නම් ඒක ලියා ගන්න. මවුල ගණන පරිමාව දීලා සාන්ද්‍රණය. නැත්තම් මවුල ගණන දෙන්නේ නැත. ස්කන්ධය දීලා මවුල ගණන අහලා පරිමාව දීලා සාන්ද්‍රණය. මොන දෙවෙනි ටයිප්? තුන්වෙනි ටයිප් එක මොකද්ද දැන් ඔය දෙවෙනි ටයිප් එකේ ගන්න තමයි අපි හැදුවේ. සා තුන්වෙනි ටයිප් එක පරිමාව වෙනස් කර. පරිමාව වෙනස් කර. මවුල ගණනත් එක්කම පරිමාව වෙනස් කර. දැන් අපිට ස්කන්ධය දීලා පරිමාව වෙනස් කළා සාන්ද්‍රණය. එහෙම අහන්නත් පුළුවන්. ඊගාවට මෙන්න මෙහෙම. සාන්ද්‍රණය දෙනවා. ඔන්න දැන් බහුවර්ණයට තියෙන්නේ ඕක. සාන්ද්‍රණය දීලා මවුල ගණන අහන්න. මවුල ගණන දීලා පරිමාව. සාන්ද්‍රණය දෙනෝ මවුල ගණන දෙනෝ පරිමාව දෙන්නේ නැහැ. පරිමාව අහන්න. ඊගාවට පරිමාව දෙනෝ. සාන්ද්‍රණය දෙනෝ මවුල ගණන. මවුල ගණන දෙන්නේ නැහැ සමහර වෙලාවට ස්කන්ධය. ආතෝරින් රටවටේ යව. ඔර බලන්න දැන් මේ මේ මේකෙදි සාන්ද්‍රණය දෙනෝ. සී දෙනෝ. ඊට පස්සේ වීඩ් දෙනෝ. හරිද? සෝරි එන් දෙනෝ. ඊළඟට පරිමාව අහන්න. පරිමාව අහන්න. ප්‍රශ්න යන්නේ ඔය තුන පටලවල එක් කරා. ඊළඟට පරිමාව දෙනෝ, සාන්ද්‍රණය දෙනෝ, එන් ගණන අහන්න. එන් ගණනත් මේ සමාන විලාවට අහනවා. ස්කන්ධය අහන්න. ස්කන්ධය අහන්න. දැන් ඔය තුන අපිට පටලවුනහම අපි අත වටේ දැන් ප්‍රශ්න අහන ටයිප් ටික තේරෙනවා ඔයාලට. නික අදහසක් එනවායි පොඩ්ඩක්. පොඩි අදහසක් එනවා ඔනි කලින්ට වඩා ඩිංගක් කන්න. ඔව් සර්. හරි. දැන් ඕන්න අපි එහෙම ගානකට යමු. මම මේක මගන්නේ පොලි. මම මේක මගන. දැන් ඔයාලා ওই ගානක් හදාගන්න පුළුවන් නේ දැන් දෙයියනේ කියලා ලියා ගන්න පුළුවන් නේ මොකක් හරි ඩිංගක් ගන්න. ඔයාලා හැමතැනකටම රූප සටහනක් අල්ලන්න. එතකොට බය වෙන්නේ නැහැ. ජීවිතේට බය වෙන්නත් එපා. මේව මේ මහා ප්‍රශ්න නෙවෙයි පොලි මේ. මේව වැඩේ ඔය වඩා ඔයාලා ගණන් හදලා දිනන කණිතේ හොඳට අහගෙන දැන් අපිට දෙනවා මොකද බලන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් NaOH බෝඩේ වෙන්නේ නැහැ නේද කියලා වෙයි right NaOH බෝලේ NaOH අපිට කියනවා හතරයි මවුල අපිට කියනවා තුනයි මවුල ගණ ඩෙසිමීටර් තුනයි මවුල ගණ ඩෙසිමීටර් හරිද තුනයි මවුල ගණ ඩෙසිමු සාන්ද්‍රණය ඇති කොර බලන්න සාන්ද්‍රණය ඇති ද්‍රාවණ 750ක් සාදා ගැනීම මිලිලිටර 750ක් සාදා කිරා ගත යුතු ස්කන්ධ ප්‍රමාණය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය කිරා ගත යුතු ස්කන්ධය ස්කන්ධය දැන් ඔන්න මේක දීපු දත්ත ටික ඔයාලා ආදේශ කර ගන්න බලන්න. දත්ත ටික ආදේශ කර ගන්න. දැන් ඔයාලට දීලා තියෙනවා සාන්ද්‍රණය. පැහැදිලිවම දීලා තියෙන සී දීලා. සී හරි. එන් බෙදීව වීනෝ තියෙන්නේ. වී දීලා නේ පොලේ 700ම නැහැ කියලා. අර අහන්නේ මොකද්ද? ස්කන්ධය අහන්න. දැන් තේරුණා. ස්කන්ධය අහන්න. ස්කන්ධය ළමයි අහන්න. අදයි මවුල ගණන දීලා නැත. දැන් එවන අපි ඉස්සෙල්ලාම හොයා ගන්න ඕන මොකද්ද? මවුල ගණන සොයාගත යුතු ඇත. ඊට පස්සේ අපිට ස්කන්ධය සොයා ගැනීමට හැක. හරි පරිමාවක් දීලා ඇත. අපිට ප්‍රශ්නකුත් නැත. දැන් මේ වගේ ප්‍රශ්නයක් බේරගන්න කොහොමද? දැන් ඔන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 3යි මවුල ගණන ඩෙසිමීටර් කියන 750ක් හදාගන්න. ඒකට කිරා ගන්න ඕන ස්කන්ධය අහන්න. ඒකට කිරා ගන්න ඕන ස්කන්ධය අහන්න. ස්කන්ධය අහන්න. ස්කන්ධය කියන වචනේ මේ නෑ වෙන්නේ. අය වෙයි කියන්නේ නැහැ. ස්කන්ධේ ස්කන්ධේ. ඒකට අවශ්‍ය ස්කන්ධය අහන්න. ස්කන්ධය අහන්න. දැන් කොහොමද මේක හදාගන්නේ? දැන් මේක මේක ගැන අදහසක් තියනවා නේද? අඩෝ තේරෙන්නේ නැති
ශ්‍රේහාන් ඔයාට අදහසක් ගන්න පුළුවන් මයික් එක කරගෙන පිළිවෙලට අහන්න නැත්නම් ඩයිඩියා එකක් ශ්‍රේහාන් තෝයිනි ඩයිඩියාස් නැත්නම් නෑ කියන ප්‍රශ්න නෑ බය වෙන්න එපා මම ලැජ්ජ කරන්නේ නෑ මේ මට මේ දැනගන්න ශ්‍රේහාන් නෑ නෑ සුසි සර් ඒක යාර මේ හදාගන්න ස්කන්ධේ නහන්නේ ඔව් සර් මේ අර සාන්ද්‍රණය කියන එකට මේ 3යි මවුල ඩෙසිමීටර් කියන එක ආදේශ කරනවා ඊට පස්සේ අර පරිමාව කියන එකට 750යි මේ මවුල කියන අර ආදේශ කරලා අර එන්න උඩින් ලියලා හරස් ගුණිතය දාලා සුළු කරොත් උත්තර එනවා නේද මවුල ගන්න ඔව් අපි හිතමු අපි හිතමු හරි ඊගාවට මිලේෂ් 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 අදහසක් නැද්ද නෑ සර් මතක නෑ right මිලේෂ් අදහසක් නැහැ right මනුජ මනුජ නැහැ සර් නැහැ කිසි අදහසක් නැහැ දැන් ඕකෙන් තමයි පැට්ටෝ විභාග කර ප්‍රශ්න අහන්නේ ඉක්‍රම් මොකද ඔයාගේ තත්ත්වය මට අපේ නෑ මෙන්න බලන්න චිත්‍ර රූපේ මෙහාගෙන් අපිට කියනව කොල්ලෝ සාන්ද්‍රණය තියෙන්න ඕන මෙයාගේ කීයක්ද 3යි මවුල ඝන ඩෙසිමීටර් මේක අනුපාත අනුපාත මේ ප්‍රශ්න ඒ වගේ සාන්ද්‍රණය මේ මේ සාන්ද්‍රණයෙන් යුක්ත පරිමාව කීයේ හදා ගන්න ඕන 750යි 750 මිලිලීටර් දැන් අපේ සුසිල්ට පොඩි අදහසක් තියෙනවා ඔයා ආව කතන්දරේට ඕකේ ඒ සඳහා දිය කර ගන්න ඕන NaOH ස්කන්ධ ප්‍රමාණය අපෙන් අහන්න ස්කන්ධය හරි දැන් මේකේ අපිට දන්න දෙයින් අපි නොදන්න දැනට යන්න අපිට සාන්ද්‍රණය කියන එක දන්න ඕනේ අයිඩියා එකක් තියෙනවනේ අපි පළවෙනියෙනම ලියා ගන්න ඕන NaOH සාන්ද්‍රණය සාන්ද්‍රණය හරි කීයේ 3යි මවුල ඝන ඩෙසිමීටර් දැන් අපිට හදා ගන්න ඕනේ මේ 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 පරිමාව කොච්චරද පරිමාව කොච්චරද අපි හදා ගන්න ඕනේ කතා කරමු කීයේ හදා ගන්න ඕන පරිමාව 750 750යි එයයි තුල තිබිය යුතු සාන්ද්‍රණය 3යි මවුල ගන්න ඉස්සෙල් හොඳට අහගන්න දැන් එතකොට පොලි මෙතන ඝන ඩෙසිමීටර එකක් තුල දියලා දෙන මවුල කීයක්ද මවුල කීයක් දිය වෙලා ගන්න ඩෙසිමීටර එකක් තුල 3 3යි ඒ කියන්නේ මොලේ මිලිලීටර කීයක් තුනේ මේ දිය වෙලා තියෙන මිලිලීටර 1000ක් තුලනේ 1000ක් තුලනේ දියලා තියෙන 3යි මවුල පෙරවැයින කාරණාව දැන් අපිට හදා ගන්න ඕන ප්‍රමාණය කීයේ 750යි අපි පුතේ දෙවැනි වගන් කියලා ලියනෝ 750යි මිලිලීටර තුල දිය විය යුතු මවුල ගන්න දිය විය යුතු මවුල ගන්න මවුල ගන්න හරි 1000ක් තුලනේ පුතේ දිය වෙලා තියෙන්නේ 3යි මවුල ගන්න ඩෙසිමීටර 3යි මවුල එම නිසා අපි හොයනවා කීයක් තුලද 750 මිලිලීටර තුල මිලිලීටර තුල මිලිලීටරට මිලිලීටර කැපෙනවා බිංදුවට බිංදුවක් කැපෙනවා 75ට 25 ඒව 3යි මෙතෙන්ට 4යි 3 වරක් 3 9යි 9 වෙදන්න ඕන 7 හරිද පැහැදිලිද ඔය කියලා දුන් කාරණා තේරුණා තේරුණාද එතකොට දැන් මෙතන තියෙන මවුල ගන්න කීයේ 9 වෙදන්න ඕන 4යි කීයේ 2.5යි නේ මවුලනේ එකයිද එකයිද
ඒක තේරුණාද? ඔව් සර්. එහෙනම් ඔතෙන්ට එකක් තේරුණා. ඔව්. ඔතෙන්ට එකක් තේරුණාද? මම පිළිගන්නවා. දැන් තේරුණා. සුසිල් තේරුණායි? සර් තේරුණා සර්. ඔව් සර්. ඕකේ. වික්‍රම්. ඕකේ. अवश्य දහහක් තුනේ තුනක් අඩංගු වෙන්නේ. එහෙනම් 750 තුන අඩංගු වෙන්න ඕන 2.5යි. තේරුණා කියන කාරණා. මේ 750 තුන 2.5ක් අඩංගුය කියන්නේ 1000ක් තුන තුනක් අඩංගුයි කියන අදහසනේ. මේ අනුපාත, ඒ කියන්නේ එක සමානයි කියන එක කියන්නේ. 1000ක් තුන තුනක් අඩංගු. හැබැයි 750 තුන අඩංගු වෙන්න ඕන කියේ 2.5. දැන් ඒ කියන්නේ මෙන්න මෙහෙම කුණු හබ්බයක් බම් පුතේ. ඉස්කෝලේ සමහර ඉස්කෝල තියෙනවා ළමයි 1000ක් තියෙනවා. ඒ ඉස්කෝලේට ඕන කම්පියුටර් 3යි. 750ක් ළමයි ඉන්න ඉස්කෝලේට දෙන්න ඕන 3ක් දීලා වැඩක් නැහැ. එච්චර වැඩි නේ. හරියට. එතකොට ඒ ඉස්කෝලේට දෙන්න ඕන 2.5යි. කම්පියුටර් 2.5ක් පහක් දෙන්න බෑ. ඒක වෙනම කරනවා. මම මේ කියන්න උත්සාහ කරන්නේ. තේරුණාද කියන කාරණා? අපිට අනුපාතය දීලා තියෙනවානේ. 1000ක් තුල 3ක් දිය වෙන්න ඕනේ කියලා කියනවා. 750ක් තුල අඩංගු මවුල ගන්න අපි ඉස්සෙල්ලා හොයනවා. දැන් මොලේ අඩංගු වවුල ගන්න අපි හොයාගත්තනේ ඊළඟට දැන් මෙතෙන්දී අපි හොයනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නේ එක වවුලයක අඩංගු ස්කන්ධය දැන් හොයන දැන් අපෙන් අහන ගැනීම ස්කන්ධ ප්‍රමාණය නේ අහන මවුල ගන්න අපි හොයාගන්න මං කිව්වේ දැන් සාන්ද්‍රණය දීලා තියෙනවා පරිමාව දුන්න අපිට මෙතන n දීලත් නැහැ ස්කන්ධය දීලත් නැහැ හරි අපි ඉස්සෙල්ලා n ගන්න හොයාගන්න ඕන ඊට පස්සේ ස්කන්ධය වෙයිට් එක හොයාගන්න ඔකට අපේ කාර්. එතකොට දැන් අපි ඉස්සෙල්ලම හොයා ගන්නවා පැට්ටෝ මෞලික ස්කන්ධය. NaOH මෞලික ස්කන්ධය. ස්කන්ධය. කොහොමද අපි හොයන්නේ? NaOH Na සමානයි 23යි O සමානයි 16යි H සමානයි 1යි E 40යි. ඕකනේ කාරණා මෞලයට එතකොට මවුල එකක අඩංගුයි ග්‍රෑම් 40ක්. එමණිසා 2.5ක් තුල අඩංගුයි යුතු මවුල ගන්න. 2.5යි මවුල තුල අඩංගු විය යුතු මොනවාද? ස්කන්ධේ. අපි මොකද කරන්නේ? 40යි ග්‍රෑම් ගුණ කරනවා 2.5යි. එතකොට නෝ සාමාන්‍යයෙන් 80යි නේ දෙකෙන් ගුණ කරා. අණුවක් අපි දාමු 90 ග්‍රෑම් මවුලේ ඔච්චරයි ඔන්න ඔච්චර ප්‍රොහෙන් ඕක තේරුණා තේරුණ නැත්තම් બોලේ කියන මං ආපහු කියන ඔන්න ගන්න ඔන්න විභාගෙට දීපු ගන්න තේරුණාද ශිහානිට තේරුණායි පැට්ටෝ තේරුණ නැත්තම් කියනවා මං ආපහු කියන බය වෙන්නේ පබොලේ මොකදද ඒ තේරුණාද ඔව් සර් හරි සුසිල්ට තේරුණායි පැට්ටෝ මොකද දැන මේ බංකොල්ල මේක මෙතනින් බැරුණොත් බං විභාගෙට මිලේෂ් තේරුණායි බංකොල්ල සර් තේරුණා පොඩ්ඩක් ආපෝ පොඩ්ඩක් පැහැදිලි කරනවා හරි පැහැදිලි කරන්න බෙරිදු මනුජ තේරුණායි බංකොල්ල තේරුණා පොඩ්ඩක් ආයි පැහැදිලි කරොත් හොඳයි සර් හරි ඉක්‍රම්ට කොහොමද කොල්ල තව පාර පැහැදිලි කරන්න ඒක ගුඩ් දැන් මෙහෙම මම මේ කොල්ලෝ කියලා කෑ ගැහුවොත් මේ නම් ක්‍රස්තියලු පොරට ගාන්න දාන්න එපා හොඳේ මෙහෙමයි අර ෆිට් එකට ඉතින් ළමයි එක්කන් ඉතින් දොඩනෝ මෙහෙමයි හොඳේ හරිද දැන් ඉතින් අපිට ළමයි 5 දෙනානෝ ඉන්නේ හරි එතකොට මොකද මගේ රෝල් ක්ලාස් වල ටිකක් ඉන්නවා දැන් මෙහෙමයි දැන් අනිත් එක ගොඩක් අය දැන් ලොකු පන්ති වලට සෙට් වෙනවා දැන් අපේ ගාව ඔය වීඩියෝ ෂෙයා කිරීම නැහැ ඒ ස්ක්‍රීන් එකට ඔය පේපර් එකක් දාලා මේ සාම්ප්‍රදායික ගුරුක් මේකේ කරන්නේ මොකද මටත් පුළුවන් ප්‍රසන්ටේෂන් හදලා මම එහෙම කාලයක් කරා वीडियो क्लीपेकोड़ा पेन्नलाम एवं कैटे अब पेपर एटने
पेपर मुनवाहा तुंदी प्रश्न अरे अखंड मे मंकी कर सामान क्लास की दाहपिंद क्लास ओगनज कर दाहपिंद फ्री डेट अरगिन मेच अभी सत्य क्लास मम इंडे अपुर साटर्डे मेहे हम बंदे बल साटर्डे शिहानी यार लास्ट दिला हाया भी ना कोटा मांगी जाने के लिए इंपीटर पे नो हाथा मार पा इतना दूर ही नहीं आई स्कूल इंपीटर मंदान नो जाने के लिए ये नहीं सा यार इश्यूज से नो नहीं अभी सैटरडे प्रश्न है ना अर्ली मॉर्निंग मगर आने तो आएगी तो मुझे ऐसे आउट रखने जहाँ आउट रखने थे सैटरडे हाँ सर हाथरे इन्� मिलेश मुको बियन आ कमान ना सर पुलो ओके विक्रम का टैग ने हां पुलो ने ईगाव कारण मट कोल्लो दे मगे व्हाट्सएप नंबर ही मा ओलांट दीला दिए नोनी मुको दन्नवै ओय व्हाट्सएप नंबर एक ट मट ओगोल्लागे एसएमएस एकक केवल दियान सह अनित आगे नंबर्स दियना मट प्रश्न अध्यापन संबंध विश्वविद्यालय මේක WhatsApp තියෙන්නේ තෝක මගේ මොබයිල් එකත් තෝක ඔබ සදාතනික නම්බර් එකක් ඕක වෙනස් වෙන්නේ නැහැ හරිද වෙනස් කරන්න බලාපොරොත්තුකුත් නැහැ එතකොට මෙන්න මේකයි ඕගොල්ලන්ට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඕගොල්ලෝ කෝල් කරන්න දැන් උදේ 4ට මම පන්තිය දාලා පන්ති කෙරෙන්නේ නැත්නම් ඕගොල්ලෝ කෝල් කරන්න පෙර පන්ති දාලා තියෙන්නේ කියලා රෑට මැසේජ් එකක් දාන්න එතකොට මට දැනනවා අර අද රෑ මැසේජ් එක දාන්න මෙහෙමද යන්නේ මේ අපි සෙනසුරාදා පාන්දර 4 ඉඳන් 6 වෙනකම් මේ ඉරිදා පන්තියේ හැමදාටම කරන් යන්කෝ. ඉරිදා කොල්ලෝ මට ගන්න වෙන්නේ නැහැ මොකද ගන්න වැටෝ. මම ඉරිදා මේ වෙලාවට බ්‍රහස්පතින. ඉරිදා කොල්ලෝ මම 9 ක්ලාස් එක යනවා. ආසම්. ඒක පර්මනන්ට් ඩේට් එක. හොඳ මොකද මම අකුර ඇකඩමියට ඉන්ෆෝම් කරන්න ඕනේ ඒගොල්ලෝනේ ලින්ක් එක ජෙනරේට් කරලා ඕගොල්ලන්ට රිලීස් කරන්නේ. මම ඒගොල්ලන්ට කියන්න ඕනේ මම WhatsApp නම්බර් එක දුන්නේ මොකද දන්නවද? මට දැන් ඕගොල්ලෝ පස් දෙනානේ මගෙත් එක මේ අකණ්ඩව ඉන්නේ. එතකොට ඔය පස් දෙනාට මම මන්ත්ලි චාර්ජ් එක ආවේ නැතත් ආවත් ඒ කියන්නේ දැන් ඕගොල්ලන්ට පේමන්ට් එක කරගන්න බැරි වුණොත් මාසික ගාස්තුව දාගන්න බැරි වුණොත් ඕගොල්ලෝ ශනිකව මට කෝල් එක ගන්න සර් මෙන්න මේ මේ මාසේ මට දාගන්න වෙන්නේ නැහැ මේ මට ලින්ක් එක එවන්න කියලා. මම එතකොට අකුරට මේකේ ඕගොල්ලන්ට කෝල් කරලා කියනවා ටක් ගාලා මෙයාට ලින්ක් එක දාන්න. මොකද ඕගොල්ලෝ ඒකයි මම ඕගොල්ලන්ගේ පර්සනල් මේල් එකක් කිව්වේ හොඳ නැතුව වෙන දෙයකට නෙමෙයි. මොකද මගේ ගෲප් එකට දාලා හරියන්නේ නැහැ නේ. පර්සනලි නේ එන්නේ. ඉතින් ඒ නිසා. හරි.
right එතකොට මේ කාරණාව බේරන් තමයි මම එහෙම whatsapp number එක උගලන්න දුන්නේ ඊළඟට ඕගොල්ලන්ට මොනවා හරි ගැටළු ප්‍රශ්න තියෙනවා නම් ඒක කමන්නේ සාකච්ඡා කරන whatsapp එකේ දේවල් දැන් අපේ යුසිලා එහෙම මේ ටක් ගාලා ප්‍රශ්න ෆොටෝස් ගහලා අනේ සර් මේක තේරෙන්නේ නැහැ කියලා ටක් ගාලා ඉවරයි මම ඉතින් ඒගොල්ලන්ට කෝල් කර කර රිප්ලයි කර කර කොහොම හරි වැඩ කරගෙන යනවා මම කියන්නේ ඒක වෙන්න ඕන right එතකොට මේකයි කාරණා දැන් මෙන්න මේ සාන්ද්‍රණයේ ගානට අපි යමු මේ සාන්ද්‍රණයේ ගානෙදි කියලා තියෙන දෙය මෙන්න මේකයි මෙතන ඕගොල්ලන්ට මේ බය වෙලා තියෙන්නේ මෙන්න මේකයි දැන් සාන්ද්‍රණයයි පරිමාවකුයි දෙකක් දීලා තියෙනවා මෙතන ඔන්න ඔය මුහබ්බෙට ඔහෙල බය වෙලා ඉන්නේ මෙහෙමයි දැන් මම අර කිව්වේ උදාහරණ සරල උදාහරණ ළමයි 1000ක් ඉන්න පාසලකට කම්පියුටර් හතරයි ඕනේ ළමයි 1000ක් ඉන්න පාසලකට ළමයි 500ක් ඉන්න කම්පියුටර් මේ ඉස්කෝලේට එතකොට කම්පියුටර් කීයේ ඕන වෙන්නේ දෙකයිනේ ඒක තේරෙන්න බෑ වෙන්නේ ළමයි 1000ක් ඉන්න පාසලකට කම්පියුටර් හතර නම් ළමයි 500ක් ඉන්න ඉස්කෝලේකට කම්පියුටර් දෙකයි ළමයි 250ක් ඉන්න ඉස්කෝලේකට එන කම්පියුටර් එකයිනේ ඔය අනුපාතය තේරෙනවා ඒ වගේ මේ කතාවත් මේ යන්නේ මෙන්න මේ ද්‍රාවණයේ සාන්ද්‍රණය 3යි මවුල ගන්න ඩෙසිමීටර්ලු හැබැයි එයා මේ පරිමාව 750ක් වෙන්න ඕන අපිට දැන් එයා හදා ගන්න ඕන ස්කන්ධ ප්‍රමාණය අපි මං දැන් මේකනේ මම ඔයාලා කිව්වා c සමානයි n බෙදීම v වලදී c දෙනවා n දෙනවා v අහන්න පුළුවන් v දීලා c දීලා n අහන්න පුළුවන් දැන් මෙතන මොකක්ද දැන් ඔයගොල්ලෝ දිනේ v දීලා n දීලා නැහැ හැබැයි මෙයාගේ අපිට අහන්නේ s ගාන අහන්නේ sorry ස්කන්ධය අහන්නේ weight එක අහන්නේ බර අහන්නේ ස්කන්ධ ප්‍රමාණය අහන්නේ ස්කන්ධ ප්‍රමාණය අහනකොට n ගාන අපි හොයාගන්න n ගාන අපිට හොයාගන්න ඇහැකි මොහකින්ද මෙන්න මෙතන මෞලික ස්කන්ධයත් එක්කන් සටහන් කරමු සාන්ද්‍රණයත් එක්ක හරි දැන් තව ගාණක් අපි ලියාගමු අපි ගාණක් ලියාගමු අපි ගාණක් ලියාගමු මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ලියන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් NaOH මේ වගේම ගාන NaOH NaOH 6යි මවුල ඝන ඩෙසිමීටර් 6යි මවුල ඝන ඩෙසිමීටර් NaOH 6යි මවුල ඝන ඩෙසිමීටර් සාන්ද්‍රණය ඇති මිලිලීටර 500ක් මිලිලීටර 500ක් මිලිලීටර 500ක් සාදා ගැනීම සඳහා කිරාගත යුතු NaOH NaOH ස්කන්ධය කොපමණද ඕක ආදාර පුළුවන් වරහගත ලාර්ජ් කලියා
එන්නේ සමානයි 23යි ඕ සමානයි 16යි එත් සමානයි 1යි हर छियान याद हो रहे वेरी गुड एक अस्सी बीस आ गया सुशील सर उत्तर यहाँ एक अस्सी बीस आ गया एक अस्सी बीस आ गया मिलेश एक अस्सी बीस आ गया सर एक अस्सी बीस आ गया विक्रम विक्रम आज राइट मानो जे मानो जो कहाँ मजे सावज हरे आप ही महीने काट कर लिया हूँ मैंने मेगा एक तरह रोगी को संधा एक तरह रोगी को संधा एक तरह रोगी को संधा දෙකයි මවුල ඝන ඩෙසිමීටර් දෙකයි මවුල ඝන ඩෙසිමීටර් දෙකයි මවුල ඝන ඩෙසිමීටර් සාන්ද්‍රණය ඇති සාන්ද්‍රණය ඇති දෙකයි මවුල ඝන ඩෙසිමීටර් සාන්ද්‍රණය ඇති ग्लूकोस हत्सिय पनाहे मिलीलीटर लबा दी युतु ऐत हत्सिय पनाहे मिलीलीटर लबा दी युतु ऐत हत्सिय पनाहे मिलीलीटर लबा दी युतु ऐत ඒ සඳහා කිරාගත යුතු ස්කන්ධය කොපමණද? ඒ සඳහා කිරාගත යුතු ස්කන්ධය කොපමණද? ඒ සඳහා කිරාගත යුතු ස්කන්ධය කොපමණද? වරහන් ඇතුළේ ලියන්න පුතේ. වරහන් ඇතුළේ ලියන්න C සමානයි 12යි. ओ समान है दास है एच समान है एक आई
පුළුවන් පුතේ හදන්න ඕක හදලා මට උත්තරේ කියන්න බලන්න मानुज विक्रम विक्रम मानुज आस का विक्रम किए दावे ताम नेद मिलेश मानुजत्ता नेद ताम मिलेश आगे आंसर एक तो बोलता पालनों दा आप उसे रे आप मिलेश आगे आंसर के बोलता पालन आप हो मानुज विक्रम ऐसे को उड़ा के ही लाऊंगा उत्तरे मेहमान है बोले ए मानो जो मुझको आउले मैं ही आऊँगा हाँ नेता आउला नैने देसी आयता है हमने देंगे तो कोटा वाल बालान ना को देंगे वो ऐसे के मेरे पास में मेरे वालों महा मोंटिसोरी पास में आने मेरे दिल पे एक स्क्रीन नहीं क्या होना बालान तीस सात तेरी पास में एक कहाँ देखो बालान आंसर स्थान बना चैट कर तीस सात तरी प्रश्न में उत्तर मुका दे इंडिविजुअल पास करना
මේකේ කීටි ගමන් කියනවා සර් දෙක. හැබැයි වැඩේ තියෙන උත්තරේ හරි. මම අහනවා දැන් ඔයා උත්තර ඉක්මන කොහොමද සිදු කරලා ගන්න? දැන් නේද මම නිකන් ඉන්නේ. හරි. මෙලෝ වශයෙන් මේ නිකන් ගියා. يعني ඈ අතර උත්තර දෙන කනාපාරවල. මං ගෝ ඔයා පාඩම් කරන්න ඉපද ඔයා කනා ගන්න. එතකොට හරි. නෑ ඒ පැත්තකින් මෙහෙම යනවා. ඒ කනා ගැසීමේ හැකියාව සමහර අයට තියෙනවා. රයිට්. එතකොට නමුත් ඒ බලාපොරොත්තු වෙන්නේ නැන්න එපා. කොහොමාරි ආන්සර් එක ගන්න ට්‍රයි කරන්න. රයිට් එක තමයි වෙන්නේ. අහහ්. ශේහාන් වැඩේ අල්ලගෙන තියෙන්නේ මොකද? ශේහාන් වැඩේ ඕකේ. එල. How about others? දැන් මොකද ශේහාන් තමයි මේ ප්‍රශ්නේ ඉස්සෙල්ලම කිව්වම අනේ සර් තේරුන්නේ නැහැ කියලා කිව්වා. දැන් ඉතින් ඔය වගේ ප්‍රශ්න උඩ පැල්ල පිනුමක් අහලා කරන්න බැරිද? හූ තියන්න තියෙන ඔය ප්‍රශ්න. ඔය ප්‍රශ්න වලට හූ තියන්න තියෙන. සුසිල් ගොඩ සුසිල් අල්ලගෙන තියෙන්නේ. Right. So how about others? දැන් බලේ 1000ක් තුල 2.5යි නේ බලේ ඔතන තියෙන්නේ. එහෙමනම් 2000ක් තුලනේ අහන්නේ. 2000ක් තුල 5යි නේ. ඊට කලින් ඕගොල්ලෝ හොයා ගන්න ඕනේ NaOH වල ස්කන්ධය. 40යි නේ. 40 5න් ගුණ කරන්න. එහේ 4 5 20යි. 200යි ග්‍රෑම්. Right? සෑහෙන දැන් තේරෙන ඕනේ වැඩි. ලේසියනේ right සුසිලුත් ඒක හදාගෙන තියෙන්නේ මෙරිගු දැන් ඔය වගේ ප්‍රශ්නද මං අහන්නේ ඒකයි right දැන් සුසිලුත් කිව්වනේ අනේ සර් මේව නම් තේරෙන්නේ නැහැ මේව තමයි විකාරය කියලා කිව්වා දැන් ඕවා විකාරද නේ ඔය තමයි හරිම ලේසි ප්‍රශ්න උඩ පැනලා විනුවක් ගහලා ලියන්නේ ඕවා හතර මාස ප්‍රශ්න අනිත් අයලා කොහමද වික්‍රම් කොහමද කොල්ල උත්තරේ එහෙමද අවුලක් නැහැ අවුලක් නැහැ ඒ වුණාට අවුලක් වගේ නේ දැන් මෙන්න මේකනේ බලනෝ මෙතන අපි ගත්තාම හරිද මෙතන අපි ගත්තාම හරිද දැන් 2.5 නේ පොනේ මෙන්න මෙතන ඒ කියන්නේ 1000ක් තුල 2.5ක් තියෙනෝනේ ලීටර දෙකේ කියන්නේ කීයක්ද ලීටර දෙකේ කියන්නේ පුතේ 2000ක් නේ 1000ක් තුල නේ 2.5 2000ක් තුල කීයද එතකොට 2000ක් තුල 5යි නේ බොනේ 2000ක් තුල 5යි හරි 2000ක් තුල 5යි 1000ක් තුල 2.5යි 2000ක් තුල 5යි එතකොට දැන් මෙතන NaOH වල ස්කන්ධය Na 23යි O 16යි H 1යි 40යි මෙතන ග්‍රෑම් ග්‍රෑම් 40යි හරි මෙතන ග්‍රෑම් 40යි එතකොට මේ 40 ගුණ කරන්න ඔයලා කීයෙන් 5යි පහෙන් ගුණ කරා කොච්චරයි ගන්න පහ දෙන්නේ 200 හරිනේ තේරුණාද කියලා දුන්න කාරණා දැන් ඔය වගේ ප්‍රශ්නයක් බේර ගන්න නැහැ කියන ඕගොල්ලන් ඔයාලා යතේ පාස් පේපර් පොතක් නැහැ නේ පාස් පේපර් පොතක් නැහැ තියෙනවා පාස් පේපරේ ඕගොල්ලන්ට නැද්ද හොයා ගන්න ඕයි වගේ ආපු ප්‍රශ්න මට තියෙනවා නම් කියන හොයා ගන්න නැද්ද සර් 2015 මේ 7 අර රසායන ලියන මේ රසායනික විද්‍යා 7 වෙනි ප්‍රශ්නේ ඔව් 4 වෙනි කොටසේ ඔන්නෝම එකක් තියෙනවා සර් මොකද්ද ඒක කියලා තියෙන කොල්ලෝ ප්‍රශ්න කියවනවා මට ප්‍රතික්‍රියක ලෙස මැග්නීසියම් හා තනුක HCl භාවිත කර ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක පරීක්ෂා කිරීම සඳහා කරන ලබන පරීක්ෂණයකට අදාළ ඇටොම් 1 2 හා 3 ලෙස දක්වා ඇති පරීක්ෂණයේ ආරම්භක අවස්ථා ඒවායේ පෙන්වා ඇත ඒකේ තියෙන අර මේ මිනුම් සරා වගේ අර ඇඳලා ඔව් ප්‍රශ්නේද නියත කාලයක් තුලදී ප්‍රතික්‍රියාවේදී පිටවන වායු ඇටොම් වල දැක්වෙන ආකාරයට එකතු කරගනු ලැබේ. අහහ ඒ දී ඇති ඇටොම් තුනේ උපරිම ශීඝ්‍රතාවයකින් ප්‍රතික්‍රියා සිදුවන්නේ කුමන ඇටොම් තුලද කියලා අහනවා. අහහ ඊට පස්සේ අහනවා B කොටසේ පහත සඳහන් පරීක්ෂණ ඇටොම් යුගල මගින් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව කෙරෙහි
බලපාන කුමන සාධකයේ පරීක්ෂා කෙරේද කියලා අහනවා. එක ඇටොම් එක හා දෙක මගින් දෙක දෙක හා තුන මගින්. ඊට පස්සේ තියෙනවා C කොටසේ පහත පරීක්ෂණ සඳහා මැග්නීසියම් ග්‍රෑම් 2.4ක් භාවිත කරන්නේ නම් භාවිත කරන මැග්නීසියම් මවුල ප්‍රමාණය ගණනය කරන්න. මැග්නීසියම් ප්‍රමාණය 24යි කියලා දීලා තියෙනවා. හරි. පරීක්ෂණ සිදු කරන D කොටසේ මෙම පරීක්ෂණ සිදු කරන විට පිටවන වායුව එක්රැස් කිරීමට කිසිදු පහසුකමක් ඔබට නොමැතිනම් වැඩිම ශීඝ්‍රතාවකින් සිදුවන ප්‍රතික්‍රියාව ඔබ හඳුන්වන්නේ කෙසේද කියලා හිතන්න. රයිට්. ඕක එන්නේ කොතනින් දාන්නවයි? ඕකට අදාළ පාඩම මොකක්ද ගන්නව? ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කියලා තියෙනවා 10 වසරේ පාඩම. ඒ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි පුතේ අපි දන්නවා ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයේ බලපාන ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණයයි මේ ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය පළවෙනි කාරණා. හරිද දෙවෙනි එකෙන් අහනවා හරිද දැන් ආමෙන් තව කාරණාවක් අපි කතා කරමු. හරි මොනවාද ප්‍රතික්‍රියක ශීඝ්‍රතාවය කරෙහි බලපාන සාධක කිහිපයක්. ප්‍රතික්‍රියකවල ස්වභාවය. ඊළඟට ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය. ප්‍රතික්‍රියකවල ස්වභාවය ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය දැන් ඔය ප්‍රශ්නේ දීලා තියෙනවා පළවෙනි පින්තූරේ අරින් දීලා තියෙනවා කුඩුයි කැබලි ඊගාගේ සාන්ද්‍රණය වෙනස් වෙනවා අපි හිතමු එතකොට කුඩුයි කැබලි දීලා නම් ප්‍රතික්‍රියකවල ස්වභාවයනේ බලපාන්නේ මට ඕක පැහැදිලි කරන්න හොඳ ටියුට් එකක් තිබුණා මම ඒ ටියුට් එක ඔයගොල්ලන්ට දුන්නේ PDF කරලා දුන්නා නම් වැඩේ ගොඩ සුපිරි ප්‍රශ්න ටිකක් ඕනේ ඔය තියෙන්නේ ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය අතර වෙනස ඊට පස්සේ ඔන ප්‍රතික්‍රියකවල ස්වභාවය ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය ඊට පස්සේ තුන්වෙනි එක තමයි පුතේ අපි ගත්තාම මොනවාද උෂ්ණත්වය උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතික්‍රියාවක ශීතතාවය වැඩි වෙනවා පීඩණය වැඩි වෙනකොට උෂ්ණත්වය මේ සෝරි ප්‍රතික්‍රියාවක ශීතතාවය වැඩි වෙනවා උත්ප්‍රේරක පැවතීමක් කියන කාරණාවම වැදගත් ඔන්න ඔය කියන කාරණා පහ ප්‍රතික්‍රියකවල ස්වභාවය ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය ඊට පස්සේ උෂ්ණත්වය පීඩණය සහ උත්ප්‍රේරක පැවතීම ඔය කියන කාරණා පහ බලපානවා ප්‍රතික්‍රියාවක සිද්ධාවේ කියලා. ඔතන පොඩි කොටසක් දිලා තියෙන මවුල ගන්න හොයන්නේ ඒක වෙනම කාරණා. හරි. අපි මෙන්න මේ අභ්‍යාසයේ ඕගොල්ලන්ගේ අච්චු පොත ගන්නකෝ හැමෝම. අච්චු පොතේ මෙන්න මේ ප්‍රශ්න කරන්න පුළුවන්ද කියලා බලන්නකෝ. මෙන්න මේ 8 වෙනි ප්‍රශ්නේ. 8 වෙනි ප්‍රශ්නේ. 8 වෙනි ප්‍රශ්නේ කරන්න පුළුවන්. ඔය ඕගොල්ලන්ගේ අච්චු පොතේ තියෙන ප්‍රශ්නේ. 10 පොතේ 11 පොතේ සර්. ඕක 11 තුන්වෙනි පාඩමේ මිශ්‍රණ පාඩම මගේ ස්ක්‍රීන් එකේ තියෙනවනේ දැන් අවුලක් නැහැනේ. ඔයාලා ඕක බලාගෙන මට උත්තරේ කියන්න බලන්න. ඕක බලාගෙන උත්තරේ පුළුවන්ද මොකද උත්තරේ
නැහැ නේද උත්තරයක් ගත්තද? තාම හදන සර්. හා හා. අනිත් අය? මනුජ ආවද උත්තරයක් නැහැ සතාව හද මිලේෂ් සුසිල් කොහමද තත්වේ අදාගෙන යනවා සර් ඒක ටිකක් පැටලෙනවා වගේ අර මේ පැටලෙන්න දෙයක් නැහැ 1000ක දීලා 500ක අහන්නේ ඕකේ මවුල ගාන කීයක් යනවා දැන් 1000ක දශම 5යි නේ පොලි 95 එහෙනම් 500ක කීයේ 0.25යි very good 0.25යි 0.25 ගුණ කරන්න ඕන මැග්නීසියම් ක්ලෝරයිඩ් වල ස්කන්ධය කීයේ 95යි ස්කන්ධය 95යි ස්කන්ධය ඒක කීයෙන් ගුණ කරන්න ඕන 2.5 නේ 0.25 23.75 23.75 එතකොට ඕක හරි සරල මේ ප්‍රශ්නය. එතකොට දැන් ඔන්න බලන්නකෝ ඔය වගේ ඕගොල්ලන්ට විභාගෙට කොයිතරම් ප්‍රශ්න දීලා දැන් මේවවත් බැරුවනේ හිටියේ ගොඩක් අය. ඔයවවත් බැරුව හිටියේ. ඉතින් ඔය වගේ ප්‍රශ්න නෙමෙයිනේ නේද? මම හිතනවා ගොඩක් අවබෝධ වුණයි කියලා ඔය පාඩමේ ගොඩක් කොටස. right? ඉතින් දැන් මෙහෙමයි කරන්න ඕන. දැන් අපේ කාල වේලාව නිම වීගෙන යනවා. දැන් ඔයාලා කැමරා ඔෆ් කරගෙන ඉන්නේ මට කැමරා ඉස්සරහින් ඉන්න බෑනේ කම්බිරාගෙන හොල් කරා හරන් ඇඳගෙන ඉන්න බෑ මම කලිසමක් ඇඳගෙන ඉන්නේ මනුස්සෙක් වගේ මනුස්සත්වේ මම මෙතෙන් දෙන්න එතකොට ඒ නිසා මට උදේ අඩුම ගානේ තුනටවත් ඇගිටින්න මම ඉතින් සිකුරාදා නයිට් එකේ කාසුත් කරලා සෙනසුරාදා උදේ 4 වෙනකොට මම මෙතෙන් දෙන්නවා මම ලොකු මැච් එකක් අහනවා හරි මොකද ගෙදර අය සයිලන්ස් අපි මොකද මම මේක කතා කරනකොට මොකද ගෙදර අය ඩිස්ටර්බ් වෙන්න බෑ අල්ලපු ගෙවල් වල ඩිස්ටර්බ් වෙන්න බෑ එතකොට මම උදේ 4ට එන්න ඕකේ ඕගොල්ලෝ හැමෝම එනවා අවසෝ ප්‍රශ්නයක් නෑනේ ශේහානි දැන් සුරාදු උදේ 4ට ප්‍රශ්නයක් නෑ නේද පහට තවගු සර් පහට අපරට තමයි ප්‍රශ්නේ ओके माय फ्रेंड එහෙනම් පහට ඕකේ නේද හැමෝම කොහොමද වික්‍රම බණ්ඩාරකට ගත්තා ඒක උඩ අතර නෙමෙයිද අපේ එක්කෙනෙක්ට බැරිුනේ පහට ළුවනේ මම මටත් හතරටම නැගිටින්න බෑ හොද තුනම මාර්ගවත් මම නැගිටින්න බෑ මොකද සෙනසුරාද දවසම මම ක්ලාස් එකක් අර ඕගොල්ලෝ දන්නවනේ අපේ දෙරණ ලිටිල් ලිස්ට් එක මතකයිද ඔයාලට ආක්ෂාද මුදි ओके මෙහෙමයි මම එනෝ අනිවාර්යෙන් මේ ඉඩසත් ජීසන සුරාදා මට කෝල් කරන්න ආවේ නැති වුණා මගේ නම්බර් එක තියෙනවනේ මට කෝල් කරන්න මම අකුරකට මීටත් දැනුවත් කළා ඔයගලට ෆ්‍රී ලින්ක් එකක් එකතු කරන්න ඔබ ෆ්‍රී ලින්ක් එකක් එතකොට ඉවරයිනේ
වෙරි පස් ලේ නිසා උදේ පහන අපි අපි ඒක ඩේලි කරගෙන යමු නේ හැම සැටර්ඩේම එතකොට ක්ලාසස් 2 days යනවා දවස් දෙකක් යනවා ක්ලාස් එක බ්‍රහස්පති ඉඳලා 9:30 11:30 සහ සෙනසුරාදා උදේ 5 ඉඳන් 4 නියමයි අපි මේව දෙයක් කරමු දැන් මම ලබන සතියේ මේ පේපර් එක උනම ඕගලන්ට ඩිස්කස් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මම කතා කරමින් ඉන්නේ මතුබම කලාපේ පේපර් එකක් එතකොට ඒකෙන් ප්‍රශ්නයක් අරගෙන මුළු පාඩමම ඉවරනවා මුළු පාඩමම ඉවරනවා දැන් මේකේ ඇත්තටම ගොඩාක් ලොකු දෙයක් කියනවා සහ මට තව මේකේ චූටි දෙයක් කියන්න දෙනවා ප්‍රාමාණික ද්‍රාවණ පිළියෙලක් දැන් ඔයාලා ඔය ස්කන්ධයක් කිරාගත්තනේ ඒ කිරාගත්ත ස්කන්ධය කොහොමද අපි ප්‍රාමාණික ද්‍රාවණයක් බවට පත් කරගන්නේ ප්‍රාමාණික ද්‍රාවණියක් පදන්න තමයි දැන් ඔය ස්කන්ධේ කිරුවේ දැන් අර රෝගියෙක්ට දෙන ග්ලූකෝස් මෙච්චර ඕගොල්ලෝ කිරුවා කිරාගත්ත විද්‍යාකාරී ඊට පස්සේ ඒ ග්ලූකෝස් ටික කොහොමද තිය කරලා ද්‍රාවණය හදන්නේ මිලිලීටර 750ක් නම් හදා ගන්න ඕනේ මිලිලීටර 750 බීකරයක් අරගෙන උණීලයක් ආධාරයෙන් මේකට අර මේ ග්ලූකෝස් ටික එකතු කරලා ජලය දාලා ඊට පස්සේ මේක හොඳට කලක් කරලා අපි ද්‍රාවණය ලේබල් කරලා ඒ රෝගියාට යවනවා ඔව් තමයි අපේ ක්‍රම මේක තමයි ප්‍රාමාණික ද්‍රාවණ පිළිල කිරීම දැන් ඔයාල නිදියන් එපා දැන් 11 මාරේ කියලා අනේ බුදුමම 11 මාර වෙනකන් අද හිටිය මේ සරුත් එක්ක නෑ ඔයාල කරන්න ඕන මෙන්න මෙහෙම කාරණා දැන් ඔයාලට ඇත්තටම 10 මාරකට ඉල්ලක් ආ ඒක දැනුනේ නැහැ ක්ලාස් එක තිබුණ නිසා. දැන් ඔන 11 මාරයිනේ වෙලාව. ඔයාලට අපහු නිින්දක් එනව පැට්ටෝ 12 මාරක. ඒක එන්නේ වැය 12 මාරක. දැන් ඔයාලා පොඩි කහට එකක් බොන්න. තේ එකක් බොන්න. තේ එකක් හදාගෙන බොන්න. ගෙදර කට්ටිය අවදින් ඉන්නවනම් තේ එකක් හදලා දෙන්න කියලා. තේ එක බිව්වහම ඕගොල්ලන් නිින්ද එන්නේ 12 මාරක්. ඒ 12 මාරේ නිින්ද කඩාගත්තොත් ඕගොල්ලන්ට අපහු නිින්දක් එනවා 1:45ට විතර. ඊට පස්සේ ඔයගොල්ලෝ නිදාගත්තොත් නිින්ද යනවා. ඒක වෙනම කාරණාවක්. හැබැයි ඒ නිින්ද කඩාගත්තොත් රෑ 3 වෙනකන් අවදියෙන් ඉන්නේ නැහැ. රෑ 3:10ට දැන් මම දකුණු පළාතේ ඉන්නේ. දකුණු පළාත උඩින් පැසිෆික් සාගර කලාපයේ ෆ්ලයිට් එකක් යනවා. රෑ 3:00ට යන්නේ. 3:00 3:45 අතර යනවා ෆ්ලයිට් එක. හැමදාම යනවා ඒක. අදටත් යනවා. හෙට උදේ නැගිට්ටත් එහෙමයි. මම මේ අත්දැකීමෙන් කියන්නේ මොකද මම එළි වෙනකන් නිදිමරුන් මිනි. බදුල්ලේ දවස් 7ක් මම අකණ්ඩ නිදිමරාගෙන ඉන්නු මිනි. ඔබ මහන්සි වෙන තරමට තමයි ප්‍රතිඵල එන්නේ. ඔබ හාන්සි වෙන්න එපා. හාන්සි වීමට ඇති කාලය තුන ඔබට මහන්සි වීමට සිදුයි. මම කියන කාරණා තේරුම් ගන්න ලෝකයේ ලොකුම ධනවතා නේද අපේ චීනයේ ලොකුම ධනවතා ජැක් මා විසින් කරපු ප්‍රකාශයක්. ඔබට මහන්සි වීමට ඇති කාලය තුන ඔබ මහන්සි වෙන්න. මහන්සි වීමට ඇති කාලය තුන හාන්සි වෙන්නට එපා. මහන්සි වීමට ඇති කාලය තුන හාන්සි වෙන්නට එපා. ඔබ හාන්සි වුවහොත් ඔබට හාන්සි වීමට ඇති කාලය තුල මහන්සි වීමට සිද්ධ වෙනවා. අපි සරල උදාහරණයකින් මෙහෙම කරමු. ඔයාලා ඉගෙනගෙන වෛද්‍යවරයෙක් වුණොත් ඔයා සැපට නිදියන්න පුළුවන් අනාද. ඩේලි වැඩ කරලා නයිට් එකේ නිදියන්න පුළුවන්. අපි හිතමු. ඔයා ඒ වෛද්‍යවරයාගේ නැත්තම් ඔයා කවුරු හරි පාඩම් නොකර මේ කාලේ මේ අවුරුදු දෙක මේ අවුරුදු මාස තුන ඔයා පාඩම් කරන්න තෝ නිදාගත්තොත් ඔයා සිකියුරිටි ජොබ් එකකට ගියොත් මතක තියාගන්න මුළු ජීවිත කාලෙම යන නිදි බරන්. ඔයා තීරණය කරන්න මේ මාසය දෙක නිදි වරලා මුළු ජීවිත කාලයක්ම නිදා ගන්නවද නැත්නම් මේ මාස දෙක තුන නිදාගෙන මුළු ජීවිත කාලයක්ම නොනිදා ඉන්නවද කියලා. ඒ නිසා මේ මුළු මාස දෙක තුන උපරිම කැපවීම කරන්න නිදි මරන්න වැඩ කරන්න ඇස් රතු වෙනකම් වැඩ කරන්න ඔබ මහන්සි ගන්න ඔයාගේ විභාගයේ සාර්ථකව මුහුණ දෙන්න හැමනිතරම සොයන් යෝජනා කරන්න මම ඒ නමයක් ගන්නවාමයි හැම රැයකම ඔබ නිදියන්න කලින් අද රැය ඉඳලා ප්‍රැක්ටිස් කරන්න මේ මොහොත ඔබේ ජීවිතේ වෙනස් වෙන තැනයි ඔබේ ජීවිතේ වෙනස් වෙන්න ඕන ඔබ මහන්සි වෙන්න රැය නිදියන්න කලින් S2 පියාගෙන විනාඩි 10ක් ඔබට ආමන්ත්‍රණය කරන්න මාගේ යටිසිත මට ඒ නමයක් ලබා දුන්නට ගොඩාක් ස්තුතියි මට ඒ නමයක් ලබා දුන්නට ගොඩාක් ස්තුතියි. ඔබේ යටිසිත තරම් ඔබට ආදරය කරන වෙන කවුරුවත් මේ ලෝකේ නැත. ඔබේ යටිසිතට ලැබෙන ස්තුතිය තරම් වෙන ස්තුතියක් යටිසිත බලාපොරොත්තු වෙන්නේ නැත. ඔබ ඒ නමයක් අරගෙනත් නැහැ, ඔබ විභාගය ලියලත් නැහැ. නමුත් ඔයා ආමන්ත්‍රණය කරන්නේ ලොකු අදහසකින් යටිසිතට. යටිසිත මට ඒ නමයක් ලබා දුන්නට ඔයාට ගොඩාක් ස්තුතියි. යටිසිත කල්පනා කරනවා අඩෝම මුට ඒ නමයක් අරන් දුන්නෙත් නැහැ. මියාමරි ස්තුති කරනවා එනම් මම යාර කොහොම හරි මේ ඊළමේ ආරම් දෙන්න ඕන මහන්සි ගන්නවා අන්න යටිසිත ඔයාව අවදි කරනවා ඊට පස්සේ ඔයාට ජීවිතේ වෙනස්ම කාලයක් උදා වේවි
ඉතින් ඒ නිසා ඔබ මහන්සි වෙන්න ඔබ වැඩ කරන්න මේ ඔබ වෙනස් වී යුතු කාර්යයක් අද රැ ඔබ කළ යුතු වන්නේ අවුරුදු 10ක පාස් පේපර්ස් ටික ගන්න දැන් පාස් පේපර් පොත අතේ තියෙනවා ඔයා බලන්න 2000 ඉඳලා නැත්තම් 2012 ඉඳලා ඔයා බලාගෙන යන්න දැන් 2022 2020 20 දක්වා ඔයා බලාගෙන යන්න පාස් පේපර් ටිකේ සාන්ද්‍රණය ගණන් ඇවිල්ලා තියෙනවා ඒ තියෙන තැන් ටික පැන්සලෙන් ලොකුවට හරි දා ගන්න ලොකු කර ගන්න රවුම් කර ගන්න පොතු කර ගන්න අඩ අඳ ගන්න මොකක් හරි ඊට පස්සේ ඒ පේපර් ටික පිළිවෙලින් කරගෙන යන්න බැරි වෙන එක ප්‍රශ්නයක් හරි තියෙනවා නම් ෆොටෝ එකක් ගැහුවා මට අද රෑම දාන්න මං හිත උදේ බලන්න අන්න මට තේරෙනවා අන්න වැඩ කරන තමයි ප්‍රායෝගික ළමයි මොඳ මේ දවස්වල ඕගොල්ලන්ට ඉස්කෝලේ නැහැ ඉස්කෝලේ තිබුණත් මේ සතියේ ඉස්කෝලේ නිවාඩුයි බොහෝ වෙලාවට මට ගන්න විදියට ඉතින් ඒ නිසා ඔබ මහන්සි ඔබ මතක තියාගන්න ඔබ වෙනස් වී හොඳට මතක තියාගන්න එහෙනම් මම ඔබෙන් සමු ගන්නවා ඔබ සැමට සුභම සුබ රාත්‍රියක් වේවා සෙනසුරාදා උදේ 5ට මම එනවා ඔබ සමග එකතු වෙන්න එහෙනම් ඔබ සැම දිනාටම සුභ රාත්‍රියක් වේවා ගුඩ් නයිට් ගුඩ් නයිට් සර් සුභ රාත්‍රියක් අයබෝ